නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ පුන් පෝ දවසේ මේ පින්වත් සියලු දෙනා ශ්‍රී ගටිකාර මහසෑරජාණන් වහන්සේ සෙවනේ තැන්පත්ව සිටින්නේ උතුම් වූ නවාංගු පෝසත සීලි සමාදන් වෙලා ශ්‍රී සද්ධර්මය ශ්‍රෝණය කරමින් මේ උතුම් දවස ගත කරන අදහසින්. මාසයක් පුරාවට උතුම් ශ්‍රී ගටිකාර සෑරජාණන් වහන්සේ මුල් කරගෙන ඔබ සියලු දෙනා බොහෝ පින් කරගත්තා. ඒ මාසෙ පුරාවට ධර්ම දේශනා ශ්‍රවණය කළා, බුද්ධ වන්දනා සිදු කළා, පිරිස් සජ්ජහායනාවලට සම්බන්ධ වුණා, සර්වරාත්‍රික ධර්ම දේශනාවලට සම්බන්ධ වුණා, සුවඳ දුම් පූජා කළා, සුවඳ පැන් පූජා කළා, පහන් පූජා කළා. ඉතින් ඒ සියලුම පූජාවන්වල පින්තූරත් මන් දැක්කා. බොහොම හොඳින් ඒ පූජාවන් සම්පූර්ණ කරගෙන බොහෝ පින් රැස් කරගෙන සිටින අවස්ථාවේ වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ගටිකාර මහසෑ මාසික මාසයක් පුරා පවත්වන පුණ්‍ය ගඟුල සම්පූර්ණ වෙන දවස තමයි මේ පුන් පොහොව දවස. එතකොට මේ පින්කම් මාලාව අපි සැලසුම් කළේ වාර්ෂිකව පවත්වන්නයි. එතකොට ඔබට ශ්‍රී ගටිකාර මහසෑරජාණන් වහන්සේ මුල් කරගෙන බොහෝ පින් රැස් කරගන්න අවස්ථාවක් උදා වෙනවා. දැන් ඔබම උත්තර දෙන්න, ශ්‍රී ගටිකාර සෑරජාණන් වහන්සේ ඉදි වුණාට පස්සේ සෑරජාණන් වහන්සේගේ වාර්ෂික සංවත්සරයත් මුල් කරගෙන ඔබ රැස් කළේ ආමිෂ පූජා පමණද? ආමිෂ පූජා පමණද රැස් කළේ? නෑ. මොනවද අපි තව කළේ? ධර්මයේ ශ්‍රවණය කළා, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණා, භාවනා කළා. එහෙනම් මෙතන ආමිෂ පූජාවකුත් ප්‍රතිපත්ති පූජාවකුත් සෑයක් මුල් කරගෙන සිදු කරන්න පුළුවන්. එතකොට සෑයක් විහාරයක් කියනකොට කෙනෙක් එකපාරටම හිතට එන්නේ ආමිෂ පූජාව. නමුත් නෝනින් යුක්තව අපි කල්පනා කළොත්, සැලසුම් කළොත් අපිට එතනින් ආමිෂ පූජාවකුත් ප්‍රතිපත්ති පූජාවකුත් ඉතාම පිළිවෙලකට රැස් කරගන්න අවස්ථාව තියෙනවා, සම්පූර්ණ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා
මේ පින්වත් පිරිස ශ්‍රී ගටේකාර සෑරජානන් වහන්සේ ඉදිරිම නිසා බොහෝම පින් කරගත්තා මේ කාලය ඇතුළත. ඉතින් ගටේකාර සෑරජානන් වහන්සේ මේ භූමියේ ඉදිවෙන්නේ අපි සියලු දෙනාගේම වාසනාවකට. සියලු දෙනාගේම වාසනාවකට. මේ භූමියේ 2011 වර්ෂයේ පාකිස්තානයේ වැඩ සිටින ගන්ධාර ධාතුන් වහන්සේලා වැඩම කරලා දින 4ක් පුරාවට ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ධාතු ප්‍රදර්ශනයක් ඔබට මතක ඇති. ඒ ධාතු ප්‍රදර්ශනයේ පවත්වන වෙලාවේදී අපිට කල්පනාවක් ඇති වුණා මේ භූමියේත් සෑ රජාණන් වහන්සේ නමක් තිබුණොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි ගුරුදේවන් වහන්සේත් එක්ක කතා කරලා උන්වහන්සේගෙන් අවසරය ඉල්ලගෙන තමයි සෑරජානන් වහන්සේ හදන්න අවසරය ගත්තේ. එතකොට සෑරජානන් වහන්සේ හදන්න මහ පොළොවේ ඉඩකඩක් තිබුණේ නැහැ. අපිට තිබුණ එකම ඉඩකඩ අහසේ. ඉතින් මේ ඔබට මතක ඇති මේ පිරිසට ඉඩ මදි නිසා අඩි 100 හට් එකක් ගහනවා මේ ශාලාව ඉස්සරහ. ඉතින් ඒ නිසා ශාලාව ඉඩකඩත් ඕනේ වුණා. ශාලාවත් ලොකු කරගන්න ඕනේ, සෑයත් හදන්න ඕනේ. ශාලාව විතරක් හදලා පිළිමයක් තියන්නේ නැතෝ තිබ්බොත් අනිත් දවස්වලට ඒක ඉස්කෝලයක් වගේ තියෙයි. ඉතින් ඒ නිසා තමයි අපි මේකට මේ විහාර සංකල්පය ඇතුල් කළේ. එතකොට ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති දවස්වලට බුදුන් වැඳලා පසේ බුදුරජාණන් වහන්සේලා වන්දනා කරලා රහතුන් වැඳලා බෝධින් වහන්සේ වන්දනා කරලා ධාතුන් වහන්සේ වන්දනා කරලා පින් කරගන්න පුළුවන්. එතකොට වැඩසටහන් තියෙන දවස් දෙකේ විතරක් නෙමෙයි පින් කරගන්න පුළුවන්, අනිත් දවස්වලත් පින් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ක්‍රමානුකූලව මේ විහාරය ඉදුණේ. සෑරජානන් වහන්සේ ඉදිවෙන්නට පටන් ගත්තේ 2012 අගෝස්තු මාසේ 31 වෙනිදා තමයි සෑරජානන් වහන්සේට මුල් ගල් තිබ්බේ. අවුරුදු දෙකක කාලයක් සම්පූර්ණ වෙලා 2014 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා කොත්පලන්දල සැප්තැම්බර් මාසේ 8 වෙනිදා සෑරජානන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කළා. ඉතින් මේ සෑරජානන් වහන්සේ වෙනුවෙන් විශාල පිරිසක් මහන්සි වෙලා වෙහෙස මහන්සි වෙලා පින් කරගද්දී සෑරජානන් වහන්සේ පූජනීයත්වයට පත් කරගන්න සංඝයා වහන්සේලා බොහොම වෙහෙස මහන්සි වුණා. ඉතින් ඒ නිසා උතුම් ධාතුන් වහන්සේලා අපිට තැන්පත් කරගන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම සම්බුදු සිරිපා පහසලත් ස්ථානයන්ගේ ස්පර්ශ කරලා පූජා වස්තු තැන්පත් කරන්න වාසනාව ලැබුණා. ඒ වගේම බොහෝ දෙනෙක් ධර්මය තඹපත්තිරුවල සටහන් කරලා තැන්පත් කළා. තම තමා පුද්ගලිකව පූජා වස්තු මල් වර්ග තැන්පත් කරන්න යෙදුණා. මේ සෑරජානන් වහන්සේගේ කොත් කැරැල්ල හතරැස් කොටුව පේසාවල් හැම තැනකම පූජා වස්තු තැන්පත් කරලා පූජනීයත්වයට පත් කරලා තමයි අපිට ගෞතම බුදු සසුනට පූජා කරගන්න ලැබුණේ. ඉතින් මේ සෑරජානන් වහන්සේ පූජා කළ දවසේ ඉඳන් සෑරජානන් වහන්සේ පිටුම්ලත් සෑයක් බවට පත් වුණා. පූජනීය සෑයක් බවට පත් වුණා. පූජනීය පූජිත සෑයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේ තරම් ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරන්නේ මේ සෑරජානන් වහන්සේව. උන්වහන්සේව නම් වුණෙත් ගටීකාර යන නාමයෙන්. කාශ්‍යප බුද්ධ ශාසනයත් ගෞතම බුද්ධ ශාසනයත් කියන සම්බුදු ශාසන දෙකම දැක බලාගත් බ්‍රහ්මරාජෙක්. අදටත් ජීවමානව සිටින බ්‍රහ්මරාජෙක්, ගටීකාර බ්‍රහ්මරාජයා. එතුමාගේ නමින් තමයි සෑරජානන් වහන්සේ නම් වුණේ. දැන් ලංකාවේ අපි දන්නවා රජවරුන්ගේ නමින්, බිසෝවරුන්ගේ නමින්, කුමාරවරුන්ගේ නමින් චෛත්‍ය නම් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අනාගාමී බ්‍රහ්මරාජයේ නමින් තමයි මේ සෑරජානන් වහන්සේ
නම් වුණේ. ඉතින් ඒ සෑරජාණන් වහන්සේ මුල් කරගෙන බොහෝ පින් කරගත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ධර්මයේ හැසිරෙමින් අපිට අනාගතයටත් යම් කාලයක් පින් කරගන්න අවස්ථාවක් තියෙවි. අපේ ආයුෂ මත පදනම් වෙලා. ඉතින් ඒ අතරේ තමයි අපිට මේ අපේ සහෝදර කුසලතිත්ත ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන් අනතුරු උන්වහන්සේ අපවත් වුණේ. උන්වහන්සේ අසනීප වෙච්ච වෙලාවෙත් මොකද අපි දඹදිව ගිහිල්ලා බොහෝ උන්වහන්සේව දැකලා හඳුනගෙන තියෙනවා මෙහෙත් හිටියා. ඉතින් දඹදිව ගියා අපි. ඉන්දියාවට ගියා, ඉස්පිරිතාලටත් ගියා බලාගන්න. ඊට පස්සේ අපවත් වුණා. ඒ ජීවිතේ බේරගන්න බැරි වුණා. මොකද ඒ ජීවිතේ හැම පැත්තෙම හිර වෙලා තිබුණේ යන්නමයි. අසනීප හැම පැත්තෙම, කිසි කෙනෙකුට අවස්ථාවක් ඉතුරු කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ කටයුතු අවසන් කරලා අවසන් කරන අවස්ථාවේ අතර මගදිත් අපි දැක්කා ඒ දඹදිව තලයේ ඉන්න ළමයි මිනිස්සු කොයි තරම් මානසිකව කඩා වැටුණාද කියලා. මානසිකව. ඒ මොකද දැන් තමන්ට තිබුණු එකම රැකවරණේ අවුරුදු ගානක් පුරාවට එකපාරට මහිමු වුණාට පස්සේ නිවසින්වත් රැකවරණයක් නැති ළමයෙකුට, පිරිසකට විශාල දුකක් හිතට දැනෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් ඔබ අසපුවෙන් අද හවස ගෙදර ගියාට පස්සේ ඔබේ නිවසේ ඉන්නේ බහුතරයකගේ බෞද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. බහුතරයක් පංචශීලෙ පිළිගන්නවා. බහුතරයක් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. බහුතරයක් අයගේ ගෙදර තියෙන බෞද්ධ පසුබිමක්. නමුත් ඒ දරුවන්ගේ එහෙම නෙමෙයි. ඒ ළමයිගේ, ඒ වැඩිහිටියන්ගේ එහෙම නෙමෙයි. තමන් තෙරුවන් සරණ ගියාට, නිවසට ගියාට පස්සේ එතන සම්පූර්ණයෙන් මිත්‍යා දෘෂ්ටික ලෝකයක්. බුදුන් වඳින්න දෙන්නේ නැහැ. පිරිත් කියන්න දෙන්නේ නැහැ. දානෙකට යන්න දෙන්නේ. එතකොට යන්තම් හරි හිතට සැනසීමක් ගත්තේ අර තාත්තා කෙනෙක් වගේ බලාගත්ත ස්වාමීන් වහන්සේ ිට පොහින්දා. ඉතින් එකපාරට මේ වගේ කෙනෙක් නැති වුණාට පස්සේ හිතට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැන් ඔබට ඒකේ තේරෙන්නේ නැත්තේ මේ මෙතනින් එකක් නැති වෙද්දි තව එකක් ඔබට තියෙනවා. එහෙම නැත්නම් තව 700ක් අවස්ථා තියෙනවා. නමුත් ඉන්දියාවට එහෙම නැහැ. ඉතින් ඒ වෙලාවේ තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් කල්පනා කරලා අපිත් ඉන්දියාවේ කීප වතාවක් ගිහිල්ලා ඇවිල්ලා තියෙන හින්දා මේ දඹදිව කටයුතු පිළිවෙලක් කරන්න වඩින්න කියලා මතක් කළේ. ඉතින් එතකොට අසීරු අවස්ථාවක ඒ අසීරු තත්වයක් හොඳ සීරු තත්වයක් බවට පත් කරන්න, සුවපත් තත්වයක් බවට පත් කරන්න, ප්‍රශ්නයක් නොවන තත්ත්වයක් බවට පත් කරන්න පිරිසක් අතරින් කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඒ අවස්ථාව ලබාගෙන පින් කරගන්න එක හරිද වැරදිද? හරිනේ. ඉතින් ඒ නිසා අසීරු අවස්ථාවකදී මට වාසනාව ලැබුණා අපේ ගුරු දේවයන් වහන්සේට උපකාරයක් කරන්න. ඉතින් ඒ නිසා මං කිසිම පැකිලීමක් කළේ නැහැ, උන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ කටයුතු පිළිවෙලකට ඉස්සරහට යනවා. ඔබට වඩා අසරණයි ඒ ඉන්දියාවේ හිටපු ළමයි. අසරණයි. ඉතින් අපි දැක්කනේ අපි ගියා ඒ අයගේ ගෙවල් වලට. ඒ අයගේ ගෙයක් ඇතුළක කාමරයක්, ලංකාවේ තියෙන සාමාන්‍ය කාර් එකක සයිස් එක කාමරයක්. ඒක ඇතුළේ තමයි බුදුන් වඳින්නේ, නිදාගන්නේ ඒක ඇතුළේ. එතකොට කුස්සිය ওই කාර් එකක තුනෙන් එකක් වගේ. බොහොම පුංචි ඉඩක තමයි ලිපක් හදාගෙන ඉන්නේ. ඒ වුණාට ඒ අයගේ හදවත ඔබේ වගේ මේ ධර්මයට විවෘත වෙලා ආලෝකමත් වෙලා. ඒ අය කනගාටු වෙනවා අපි ඇයි ඉන්දියාවේ ඉපදුනේ. හැබැයි ඒ අය සතුටු වෙනවා ඉන්දියාවේ ඉපදිලා ඉන්න
කෝටි 130කට 30ක් අතරේ අපිට බුදුරජාණන් වහන්සේ අඳුර ගන්න ලැබුණා. තෙරුවන් සරණ යන්න ලැබුණා. පන්සිල් රකින්න ලැබුණා. දන් දෙන්න අවස්ථාව ලැබුණා. භාවනා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අය දැන් ඔබ මෙහි කනගාටු වෙන්නේ නැති. නමුත් ඒ අය එහි ඉඳගෙන දැන් ඒ ළමයි එකතු වෙලා එක දවසක් ලොකු සායනාංශටත් කිව්වා මටත් කිව්වා මේ ඉන්න අම්මලාට මේ ඉන්න අයට මොකක් හරි කරලා යවන්න ඕනේ ලියුමක් හරි මොකක් හරි අපි අසරණ වෙච්ච වෙලාවේ ස්වාමීන් වහන්සේ අපිව එව්වට කෘතගුණ සලකලා පින් දීලා මොකක් හරි යවන්න ඕනේ ස්වාමීනි කොහොමද කරන්න කියලා වගේ. එතකොට කරුණාව මෛත්‍රිය කියන්නේ තමන් ගැන හිතන එකද අනිත් අය ගැන හිතන එකද? අනිත් අය ගැන හිතන එකයි. මොකද තමන්ට තිබියදී අවස්ථාව තව බොහොම තමන්ට වසර ගණනාවක් හැමදේම ලැබිලා ඒ වගේම තව පිරිසක් වෙනුවෙන් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් ඒක තමයි කරුණාව මෛත්‍රිය බවට පත් වෙන්නේ. අපිට හොඳ ලස්සන උපමාවක් තියෙනවා ඒකට. ධර්මාශෝක රජතුමා තමන්ගේ පුතාවත් ලංකාවට එව්වා, දුවවත් එව්වා. ඒ දෙදෙනා වහන්සේලාම අපවත් වුණේ කොහෙද? පිරිනිවන් පෑවේ ලංකාවේ. අලු ටිකවත් ගියාද? නෑ. ලංකාවේ තැන්පත් කළේ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ. ඊළඟට සංගමිත්තා තෙරණියගේ භෂ්මාවශේෂ ලංකාවේ තැන්පත් කළේ. මහා අධිරාජයෙකුගේ දරුවෝ ධර්මප්‍රචාරය වෙනුවෙන් රටෙන් බැහැර කළා. එතකොට බුද්ධ ශාසනයට මේ දේවල් අලුත් දේවල්ද? නෑ. සම්බුදු සසුන කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයයි. ගෞතම බුද්ධ ශාසනේ බුද්ධ ශාසන කියන්නේ සම්පූර්ණයෙන්ම අතහැරීමයි. අල්ලා ගැනීමක් නෙමෙයි. බුදු සසුන කියන්නේ අතහැරීම. බුදු සසුන කියන්නේ පරිත්‍යාගය. තමා වෙනුවෙන් නෙමෙයි, දෙවි මිනිසුන්ගේ හිතසුව වෙනුවෙන්. දෙවි මිනිසුන්ගේ හිතසුව වෙනුවෙන්. දෙවි මිනිසුන්ගේ හිතසුව වෙනුවෙන් සියලු දෙනාම පරිත්‍යාග කරන්න ඕනේ. මහා සංඝයා පමණක් නෙමෙයි. ගිහි අයටත් අවස්ථාවක් ලැබෙනවා දෙවි මිනිසුන් වෙනුවෙන් හිතසුව පිණිස පරිත්‍යාගයක් කරන්න. එතකොට මේ පරිත්‍යාගය කරන්න ලැබෙන අවස්ථාවේ පරිත්‍යාගය කරන කෙනාද යහපත උදා කරගන්නේ? පරිත්‍යාගය හරියට කරගන්න බැරි වෙච්ච කෙනාද? කරගත්ත කෙනා. පරිත්‍යාගය කරගත්ත කෙනාට හිත පුරා සතුට වෙන්න පුළුවන්. පරිත්‍යාගය කරගන්න බැරි වෙච්ච කෙනා හිත ඇතුලේ මොකක් හරි හිර කරගෙන ඉන්නවා. මොකක් හරි කොස්සක් තියෙන හිත ඇතුලේ. ඇයි එහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපිටම වෙන්නේ? ඇයි නැවත නැවත වෙන්නේ? මේ පරිත්‍යාගය හරියට කරගන්න බැරි වුණාට පස්සේ. ඉතින් ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? සම්පූර්ණයෙන්ම අතහැරීම. සම්පූර්ණයෙන්ම පරිත්‍යාගය. පංචඋපාදානස්කන්ධේ ඉඳලා මේ සියල්ල අතහැරීම වෙනුවෙන් තමයි අපි මේ ධර්මයේ ඇසිරෙන්නේ. ඒ සඳහා අන්තිම මොහොත දක්වාම අපි ළඟ තියාගත යුතු දේ තමයි ශ්‍රී සද්ධර්මය. යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව, කල්යාණ මිත්‍ර සේවනේ. ඒ දේවල් ළඟ තියාගෙන හිටියොත් අපිට අන්තිම මොහොත දක්වාම සියල්ල අතහරින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට මේ ලැබෙන අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ. හැම විටම අපිට හොඳ පැත්තට පෙරල ගන්න පුළුවන්. දැන් අපි කතාවක් අහලා තියෙනවානේ, බෝට්ටුවක් මුහුදේ යනකොට, ගඟේ යනකොට පෙරලෙනවා. පෙරලුණාට පස්සේ මොකද කියන්නේ? පෙරලුණු පිට හොඳයි කියනවා. ඇයි පෙරලුණු පිට හොඳ? පෙරලුණු බෝට්ටුව කන පිට හරවන්න ගියොත් මොකද වෙන්නේ? වතුර කටක් එක්ක තමයි බෝට්ටුව කන පිට හැරෙන්නේ. එතකොට දැන් මොකද, බෝට්ටුව උස්සලා කන පිට හරවන්න බෑනේ. අර සෙල්ලම් බෝට්ටුව වගේ පෙරළුණු බෝට්ටුවක් කන පිට හරවනකොට වතුර කටක් එක්ක අනිත් පැත්තට හැරෙන්නේ. මොකද වෙන්නේ? කරදරයක් නෙමෙයිද? කරදරයක්. ආපස්සට හැරුණු බෝට්ටුව, පෙරළුණු බෝට්ටුව මතට නැගිටලා නැගලා
අපිට ඒ විදිහටම හබල් ගහලා යන්න පුළුවන්. අතිරේක වාසියකුත් වෙනවා. ආයි කවදාවත් ඒ බෝට්ටුවට වතුර පිරෙන්නේ නැහැ. පෙරළුණු බෝට්ටුවට වතුර පිරෙනවද? නැහැ. අතිරේක වාසියකුත් සහිතව යන්න පුළුවන්. ඒ නිසා පෙරළුණු පිටත් හොඳයි. නේ? පෙරළුණු පිටෙත් යන්න පුළුවන්. සාමාන්‍ය විදිහටත් යන්න පුළුවන්. ඒ නිසා පෙරළුණු පිටේ යන්න ආපස්සට පෙරලන්න ගියොත් ගිලෙන්න පුළුවන්. ඒ නිසා පෙරළුණු පිටේ ඉතුරු ගමන යන එක තමයි හොඳ. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිපත් කරගන්න මේ අවස්ථාව අපි සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ 4 වෙනි කොටසේ සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම චප්පානක සූත්‍රය. මොකක් මේ දේශනාව? චප්පානක සූත්‍රය. චප්පානක කියලා කියන්නේ ප්‍රාණීන් 6 දෙනා කියන අර්ථය. මොකද චප්පානක කියන්නේ? ප්‍රාණීන් 6 දෙනා කියන අර්ථයෙන්. එතකොට මේ දේශනාවේදී ප්‍රාණීන් 6 දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. සංයුක්ත නිකාය 4 කියන්නේ සලායතන පිළිබඳව තියෙන කොටස. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ඇස, කන, නාසය, දිව, කය, මනස ගැන තියෙන කොටස තුල තියෙන චප්පානක කියන සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, තුවාල සහිත ඇඟක් තියෙන පුද්ගලයෙක් සිටිනවා. ඒ පුද්ගලයාගේ මුළු ඇඟේම මොනවද තියෙන්නේ? තුවාල තියෙනවා. වන සහිත ඇඟක්. මේ වන සහිත ඇඟේ පැසවු තුවාල තියෙන්නේ. වේලුණු තුවාල නෙමෙයි. පැසවපු අලුත් වේලිච්ච නැති තුවාල තියෙන්නේ. ඉතින් මෙන්න මේ තුවාල සහිත පුද්ගලයා මෙයා යනවා කියනවා කටු වනයකට. කොහෙද යන්නේ? කටු සහිත වනයකට යනවා. කටු සහිත වනයක තුවාල නැති කෙනෙක් යනකොටද තුවාල තියෙන කෙනෙක් යනකොටද අනතුර වැඩි? තුවාල තියෙන කෙනෙක් කටු සහිත වනයක යනකොට අනතුර වේදනාව ප්‍රශ්න වැඩි. අන්න ඒ වගේ මේ කටු සහිත වනේ මේ තුවාල සහිත පුද්ගලයා යනවා කියනවා. මේ විදිහට යනකොට මේ බොහොම විස සහිත කටු මේ පුද්ගලයාගේ ඇඟේ ඇනිනවා. මේ පුද්ගලයාගේ ශරීරය සීරිලා යනවා. ඊළඟට මේ විදිහට ශරීරය සීරිලා ශරීරය තුවාල වෙලා පතුරු ගහලා යනකොට ඒ හේතුවෙන් මේ පුද්ගලයා ඊටාම මාරාන්තික දැඩි අධික වේදනාවන්ට මුහුණ දෙනවා. මොකද ඒ කටුවේ සාමාන්‍ය සමග හැරුණොත් එච්චර වේදනාවක් නැහැ. නමුත් තුවාලයක කටු ඇනුනොත් ඒක බලවත් වේදනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආනේ වගේ තමයි යම්කිසි භික්ෂුවක් අරණ්‍යයක් තුල හරි එහෙම නැත්නම් මේ ග්‍රාමවාසයට නගරවාසයට ගියාට පස්සේ හරි ඒ භික්ෂුව යම්කිසි හැසිරීමක් හේතු කරගෙන ඒ භික්ෂුවගෙත් ඇඟේ කටු ඇනිනවා නම් ගම්වල තියෙන කටු, ආරණ්‍යයේ තියෙන කටු භික්ෂුවගේ ඇඟේ තැනිනවා නම් එහෙනම් ඒ භික්ෂුව ඒ කටු වලින් සංවර වෙන හැටි ගැන දැනගෙන ඉන්න ඕනේ කියනවා. ඒ කටු ඇනෙන විදිහට අසංවර වෙන්නේ කොයි විදිහටද කියලත් දැනගෙන ඉන්න ඕනේ කියනවා. සංවර භාවයත් අසංවර භාවයත් ඒ භික්ෂුව විසින් දැනගත යුතුයි කියා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකට බුදුරජාණන් වහන්සේ දුන්න උපමාව මොකක්ද? තුවාල සහිත පුද්ගලයෙක් කටු සහිත වනයකට ගියාට පස්සේ කටු ඇනිලා මහා වේදනාවක් තමන්ට උරුම වෙනවා වගේ යම්කිසි භික්ෂුවක් ශ්‍රාවකෙක්
ආරණ්‍යයක් තුලදී හරි එහෙම නැත්නම් නගරවාසයේදී හරි ගමන් බිමන් යනකොට එනකොට එහෙත් තියනවා කියනවා කටු. කටු ඇනුනොත් එහෙම දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. සසරේ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ආනේ නිසා ඒ භික්ෂුවත් කටු වලින් අසංගර වෙන්නේ කොයි විදිහට හිටියොත්ද කටුවකින් සංගර වෙන්නේ කොහොමද කියලා දැනගත යුතුයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කතංච භික්කවේ අසංවරෝ හෝති. මහණෙනි කුමක්ද අසංවර වෙනවා කියන්නේ? හා දැන් සංසාරේ ගත්තොත් සංසාරේ බහුතරයක් ඉන්නේ සංවරයද අසංවරයද? අසංවරය. උපතින්ම අසංවරය. ඒකට හේතුව සසරේම අසංවර නිසා. සසර පුරාවටම අසංවර පිරිසක්. ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ ආරම්භයේදීම අසංවර භාවය විස්තර කරනවා. උන්වහන්සේ වදාලා ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්චති. ශ්‍රාවකයා විසින් භික්ෂුවක් විසින් ඇසෙන් රූපයක් දැක්කට පස්සේ ප්‍රිය ස්වරූප වූ රූපේ හිත ඇලිලා යනවා. ප්‍රිය ස්වරූප වූ රූපේ හිත ඇලිලා යනවා. මොකක්ද ප්‍රිය ස්වරූප වූ රූපේ කියන්නේ? මේ ඇස කැමති ඒ රූපය නැවත නැවත දකින්න. මේ ඇස කැමති ඒ රූපේ දැක්කටත් මේ ඇස සතුටු ඒ රූපේ දැක්කට පස්සේ ඇස තුල සැපයක් ඉපදුනා. සැපසහගත විඳීම උපදිනවා. සැපසහගත හඳුනා ගැනීම උපදිනවා. ආන්නේ නිසයි රූපේට කියනවා ප්‍රිය ස්වරූප වූ රූපයක් කියලා. ඇසට පෙනෙන ප්‍රිය ස්වරූප වූ රූපය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රිය ස්වරූප වූ රූපේ කෙරෙහි අදිමුච්ඡති. ඒ කියන්නේ සිත ඇලී යනවා නම් අප්‍රිය රූපේ රූපේ ව්‍යාපච්ඡති. අප්‍රිය ස්වරූප වූ රූපේ ගැටෙනවා නම් ආන් ඒකට කියනවා අසංවර භාවය කියලා. ප්‍රිය ස්වරූප වූ රූපේ ඇලෙනවා නම් අප්‍රිය වූ රූපේ ගැටෙනවා නම් ආන් ඒකට කියනවා අසංවර භාවය කියලා. ඊළඟට වදාලා අනුපට්ඨිත කාය සතිච විහෙරති. ඒ කියන්නේ මේ කායගත සතිය තුළ සිත පිහිටව ගන්නේ නැතුව වාසය කරනවා. තව විදිහකට කිව්වොත් කාය අනුපස්සනාව තුළ සිත පිහිටව ගන්න නැතුව වාසය කරනවා. තව විදිහකට කිව්වොත් සතර සතිපට්ඨානය තුළ සිත පිහිටව ගන්න නැතුව වාසය කරනවා. සතියෙන්තරෝ වාසය කරනවා. සතියෙන්තරෝ වාසය කරන නිසා තමයි ඒ පුද්ගලයා ප්‍රිය ස්වරූප රූපයට ඇලුනේ, අප්‍රිය වූ ස්වරූප රූපයට ගැටුනේ. එතකොට එහෙනම් අසංවර භාවයට හේතු වෙන තවත් දෙයක් තමයි කායානුපස්සනාවේ සිත පිහිටුවා ගන්නේ නැතුව වාසය කිරීම. ඊළඟට වදාලා පරිත්ත චේතසෝ විහෙරති. පරිත්ත චේතස කියලා කියන්නේ එයාගේ හිත පටු වෙනවා. ප්‍රිය ස්වරූප රූපයක් දැකලා හිත ගියාට පස්සේ එයාගේ සිත පටු වෙනවා. පටු වෙනවා කියන්නේ සීමාව කෙටි කර ගන්නවා. එතකොට එයාට හිතෙන්නෙම මීට වඩා ලස්සන දෙයක් නැහැ කියලා. ඊට පස්සේ එයා කල්පනා කරන්නෙම මේ රූපේ නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ එයාගේ හිත කියන්නෙම මට මේ රූපේ මගේ පැවැත්මට අවශ්‍යයි. මගේ සතුටට මේ රූපේ අවශ්‍යයි. නොලැබුණොත් එහෙම මම ජීවිතේ පවා නැති කර ගන්නවා. ඒ හිත පළල් වෙච්ච කෙනෙක්ගේ ගතියක්ද පටු වෙච්ච කෙනෙක්ගේ ගතියක්ද? පටු වුණ කෙනෙක්ගේ ගතියක්. හිත පටුයි. එතනින් එහාට දෙයක් පේන්නේ නැහැ. දැන් සමහර මිනිස්සුන්ගේ රූපවලට වසී වුණාට පස්සේ ඒ මානව රූපයට වඩා ලස්සන රූප තව 10000 ගණක් තියෙන්න පුළුවන්. නමුත් හිත ගියාට පස්සේ ප්‍රිය රූපෙට බලන කොච්චර අමාරුද? සමහර අය වහ බොනවා. සමහර අයට පිස්සු ඇදෙනවා. සමහර අය ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇති කර ගන්නවා.
රණ්ඩු සරුවල් කරනවා. සමහර අය වැරදි කාම සේවනය කරනවා. සමහර අය දරු මල්ලෝ අතහැලා දාලා ඒ රූපේ පස්සේ යනවා. සමහර අය හදිහුණියම් කරලා වසී කරලා ඒ රූප ගන්න හදනවා. සමහර අය යුද්ධ කරලා අතීතෙ තිබ්බා. එක රූපයක් වෙනුවෙන් රට රාජ්‍ය යුද්ධ කරපු අවස්ථා තිබ්බා. රූපයක් වෙනුවෙන්. සමහර අය රූපයක් වෙනුවෙන් ධනෙ වියදම් කරනවා. සමහර අය රූපයක් වෙනුවෙන් සියලු තමන්ට ලැබුණු දේවල් අතහැරලා දානවා, මව්පියව අතහැරලා දානවා. සමහර අය මේ ජීවිතේදී ඒ රූපේ නොලැබුණොත් මරණින් මත්තේ හරි ලබා ගන්නවා කියලා හිතාගෙන හිතේ තියා ගන්නවා. සමහර අය ඒ රූපේ කෙරෙහි වසී වුණාට පස්සේ තමන්ට ලබා ගන්න බැරි නම් වෙන කෙනෙක්ට ලබා ගන්න දෙන්නෙත් නැහැ කියලා මේ රූපෙට ඇසිඩ් ගහලා විනාශ කරනවා. කරන්නේ නැද්ද එහෙම දේවල්? මේ පටුසිතක ස්වરૂපයක්ද පැතිරුණු සිතක ස්වરૂපයක්ද? පටුසිතක්. පටුසිතේ ස්වરૂපය තමයි ප්‍රිය ස්වરૂපෝ රූපයට වසී වුණාට පස්සේ හරි වැරද්ද පේන්නේ නැහැ. පටු වෙලා යනවා හිත. දැන් බලන්න බල්ලෙක්ව කූඩෝයි දාලා හදනවා. ඒ බල්ලම නිදහසේ හදනවා. කොයි අවස්ථාවේදීද බල්ලා දරුණු වෙන්නේ? කූඩුවේ දාලා බල්ලගේ ලෝකෙ පටු කරන්න පටු කරන්න පටු කරන්න බල්ලා දරුණුයි සැරයි. සාමාන්‍ය මිනිස්සුන්ව දැකලා හුරතල් වෙලා හැමතැනම ඇවිදලා ගිහිල්ලා ඉන්න බල්ලා අරට වඩා සංසුන්. එතකොට අපිට තේරෙනවා මේ පටුසිත කියන්නේ අනතුරක්, රැකවරණයක් නෙමෙයි. එතකොට මේ ප්‍රිය ස්වરૂප වූ රූපයට ඇලෙනවා නම්, අප්‍රිය වූ රූපයට ගැටෙනවා නම්, ඊළඟට සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන වාසය කරන්නේ නැත්තම් ආනේ සිත පටු වෙනවා කියා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ මේ පුද්ගලයා දන්නේ නැහැ කියනවා. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං නප්පජානාති යත්තස්සතේ uppannā pāpaka akusala dhamma aparisesā niruddhyante. ඉපදෙන්නා වූ පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ ගන්නා වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මොකද්ද කියලා එයා දන්නේ නැහැ කියනවා. ඉපදුණා වූ පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වුණාට පස්සේ සිතේ ස්වභාවය මොකක්ද දන්නේ නැහැ. ඉපදුණා වූ පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වුණාට පස්සේ ප්‍රඥා විස්රූපී මොකක්ද දන්නේ. දැන් බලන්න අකුසලයක් හිතට ආවට පස්සේ වශී වුණු රූපයකට හිත ගියාට පස්සේ ඒ වශී වුණු රූපේම තමන්ගේ ලෝකේ බවට පත් වුණාට පස්සේ උපන්නා වූ අකුසල් නැති වුණ සිත මොකක්ද කියලා අඳුරන්නේ නැහැ. උපන්නා වූ අකුසල් නැති වුණාට පස්සේ ප්‍රඥාවක් ඇති වුණාම ඒ ප්‍රඥාව කොහොමද දැනෙන්නේ කියලා අඳුරන්නේ නැහැ. ඒ අඳුරන එකම දේ තමයි ප්‍රිය වූ රූපයට තමන්ගේ සිත ඇලී ගියා. අප්‍රිය වූ රූපයන්ගෙන් තමන්ගේ සිත ඈත් වුණා. ප්‍රිය වූ රූපේමයි සිත පතන්නේ. දවස 30ම ප්‍රිය ස්වરૂප රූපේ මතක් වෙනවා. දවස 30ම ප්‍රිය ස්වરૂප රූපේ තමයි ජීවිතේ ලෝකේ නිර්මාණය කරන්නේ. නැතෝ එයාට සිතට දැනෙන්නේ නිකලෙස් සිත කොයි වගේද? නික්ලේශී කෙනෙකුගේ ප්‍රඥාව කොයි වගේද? ඒ බන්ධක් නොවේ. නික්ලේශී කෙනෙකුගේ සිත කොයි වගේද කියලා තේරුම් ගන්න යන්තම් හරි තේරුම් ගන්න අපිට තියෙන අවස්ථාවක් තේර තේරි ගාථා කියවලා. තේර තේරි ගාථා කියවනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නික්ලේශී කෙනෙකුගේ සිත මෙච්චර ලස්සනද? ඒ තරම් සුන්දරයි. එතකොට මේ ඒ ස්වභාවය දැනෙන්නේ නැහැ. දැන් ප්‍රිය රූපයකට හිත බැඳිලා ගියපු කෙනෙක් තේර තේරි ගාථා කියවයිද? එයා කියවන්නේ මොනවද? එයා කියවන්නේ හොඳ ආදරය කන් දෙකෙන් නහයෙන් කටින් බේරෙන නවකතා නේ. ඊළඟට මේ ප්‍රිය ස්වરૂප වූ රූපයකට බැඳිලා ගිය කෙනෙක් ඇස් දෙකෙන් කන් දෙකෙන්
නික්ලේසි ප්‍රඥාවක් ඇතිවන ආකාරය පිළිබඳව ශ්‍රවණය කරන්නේ. යා ශ්‍රවණය කරන්නේ බලන්නේ තමන්ගේ හිත තව තවත් ප්‍රිය ස්වරූප රූපේ මතක් කරලා දෙන චිත්‍රපටි. තව තවත් ප්‍රිය ස්වරූප රූපේ මතක් කරලා දෙන ගීත. ඒ දේවල්ම තමයි ඊට පස්සේ හොයාගෙන යන්නේ. ඒක හරියට අර මේ ඔය කොහේ හරි වංගුවක පස් දිනක් දැම්මොත් කුණු මාසයක් යනකොට මොකද වෙන්නේ? මුළු ඒ පලාතේ ඉන්න මිනිස්සු එතෙන්ට කුණු දාන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රිය ස්වරූප රූපයට හිත බැඳිලා ගියාට පස්සේ ඊට පස්සේ අහක යන කුණුත් ඇස් දෙකෙන් කන් දෙකෙන් නහයෙන් කටෙන් හැම පැත්තෙම ඇතුළට දා ගන්නවා. අන්න ඒකයි අපි මෙච්චර කල් සංසාරේ ආවේ. නැත්තම් එක ප්‍රිය ස්වරූප රූපයක් අපිට එපා වුණා නම් එතනින් එහාට ප්‍රශ්න විසදෙනවා නම් අපි මෙලහකට සංසාරෙන් එතර වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේටත් කලින්. හැබැයි අපි මෙච්චර කල් සංසාරේ ආවේ මේන්න මේ ගැටලු ප්‍රශ්න තියෙන නිසා. ඒ තමයි ප්‍රිය ස්වරූප රූපයට බැඳුනට පස්සේ අහක යන කුණු ගන්දල් ටිකත් අපි ඇඟට හිතට දා ගන්නවා. දැන් බලන්න ඇත්ත නෙමෙයිද කියලා. රස තෘෂ්ණාවට කැමති කෙනා එක රසයකට කැමති කෙනා කෑම වට්ටෝරු වලට කැමති නැද්ද? රසට කැමති කෙනා විවිධ රස වර්ග වලට කැමති කෙනා රූපවාහිනී කෑම උයන දේවල් එහෙම යනකොට හරි ආසාවෙන් බලන් ඉන්නවා. පත්‍රයේ තිබ්බොත් කෑම වට්ටෝරුමයි බලන්නේ. හදලා කාලා බලන්නමයි ආස. ඒ වගේ තමයි දැන් සින්දු වලට ආස කෙනා නැවත නැවත සින්දු අහන්නමයි කැමති. සුවඳට ආස කෙනා අලුත් අලුත් සුවඳ වර්ග වෙළඳ පොළට එනවා නම් කැමති. පහසට ආස කෙනා අලුත් අලුත් ඇඳුම් වර්ග හොයාගෙන යනවා. අලුත් අලුත් කාමයේ සොයාගෙන යනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රිය ස්වරූප වූ දෙයට අපේ හිත ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් අර මුට්ටස්සති කියන ස්වභාවයත් එක්ක සිහිය පිහිටන්නේ නැති මුලා වෙන ස්වභාවයත් එක්ක මේ සිත අහක යන කුණු කන්දල් ටිකක් ඇඟට දාගන ස්වරූපයක් එනවා. ආනේකටයි බුදුරජාණන් වහන්සේ වදාළේ අසංවර භාවය කියලා. කුමක්ද ඒකට කිව්වේ? අසංවර භාවය. එතකොට දැන් උපතේ ඉඳන් මේ දක්වාම අපිට මොකද්ද තියෙන්නේ? සංවර භාවයද අසංවර භාවයද? අසංවර භාවයයි. සාමාන්‍ය කතාවේදී කියනවා පොඩි කාලේ නම් අපි අසංවරයි, දඟලනවා, දැන් නම් අපි පිළිවෙලක් වුණා තැම්පත්. නමුත් මේ විදිහට බැලුවොත් නම් මැරෙනකම්ම අසංවරයි. සසර පුරාවටම අසංවරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක ඇසට පමණක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේ වදාලා සෝතේන සද්දං සුත්වා කනින් ශබ්දයක් අහනකොටත් ඒ වගේම ගානේන ගන්ධං ගායිත්වා නාසයෙන් ගන්ධේ විඳින කොටත් ජීවහාය රසං සායිත්වා මේ දිවෙන් රසය විඳින කොටත් කායේන පොට්ටබ්බම් පුසිත්වා කයෙන් පහස විඳින කොටත් මනසා ධම්මං විඤ්ඤාය මනසෙන් අරමුණු විඳින කොටත් පිය රූපේ ධම්මේ අදිමුච්ඡති ප්‍රිය වූ අරමුණු කෙරෙහි සිත ඇලී යන ස්වරූපයක් ඇති වෙනවා. එතකොට එනම් මේක ඇසත් එක්ක විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. තව කොහෙද තියෙන්නේ? කන ඔස්සෙත් මේ ප්‍රශ්නේ මෙහෙමමයි. කනෙන් ශබ්දයක් අහනකොටත් ප්‍රිය ස්වරූපෝ ශබ්දෙට ඇලිලා යනවා, අප්‍රියෝ ශබ්දෙට ගැටෙනවා, සිහ මුලා වෙලා යනවා, සිත පටු වෙනවා. නාසයෙන් ගන්ධයක් විදිනකොටත් ප්‍රිය ස්වරූපෝ ගන්ධෙට ඇලෙනවා, අප්‍රිය ස්වරූපෝ ගන්ධෙට ගැටෙනවා, සිහ මුලා වෙලා යනවා, සිත පටු වෙනවා. දිවෙන් රසයක් විඳිනකොටත් ප්‍රිය ස්වරූපෝ රසයට ඇලෙනවා, අප්‍රිය ස්වරූපෝ රසයට ගැටෙනවා, සිහිය නැති වෙලා යනවා, ඊළඟට සිත පටු වෙලා යනවා. කයෙන් පහස විඳිනකොටත් ප්‍රිය ස්වරූපෝ පහසට ඇලෙනවා,
අප්‍රිය ස්වරූපෝ පහසට ගැටෙනවා. ඊළඟට සිහිය මුලා වෙලා යනවා, සිත පටු වෙනවා. මනසින් අරමුණු සිතන කොටත් ප්‍රිය ස්වරූප වූ අරමුණු වලට ඇලෙනවා, අප්‍රිය ස්වරූප වූ අරමුණු වලට ගැටෙනවා. සතිපට්ඨාණයෙන් සිත බැහැර වෙලා යනවා. ඊළඟට සිත පටු වෙනවා නම් ආනේකට බුදුරජාණන් වහන්සේ වදාලා අසංවර භාවය කියලා. කුමක්ද ඒකට වදාලේ? අසංවර භාවය. සසර පුරාම අපිට තිබුණු අපේ ගතිගුණවල ස්වභාවයට කියන නම අසංවර භාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට වාසය කරන කෙනා, ඒ කෙනා තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං නප්පජානාති යත්තස්ස තේ උප්පන්නා පාපක අකුසල ධම්මා අපරිශේෂා නිරුජ්ජಂತಿ. ඉපදුනා වූ පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නා වූ කෙනෙකුගේ සිතේ ස්වභාවයත් ප්‍රඥාවේ ස්වභාවයත් කුමක්ද කියා මේ අසංවර පුද්ගලයා කවදාවත් අඳුරන්නේ නැහැ කියනවා. අසංවර පුද්ගලයා අඳුරන්නේ නැහැ. පාපී අකුසලයන්ගෙන් මිදුණු සිත කොයි වගේද? පාපී අකුසලයන්ගෙන් මිදුණු කෙනාගේ ප්‍රඥාව කොයි වගේද කියලා දන්නේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා මේ අපේ ජීවිතයේ දකින්න පුළුවන් ආකාරයක් ගැන. උන්වහන්සේ වදාලා සේයතාපි භික්කවේ පුරිසෝ චප්පානකේ ගහෙත්වා. මහණෙනි, යම් පුරුෂයෙක් මේ ප්‍රාණීන් 6 දෙනෙක් අල්ලගෙන මේ ප්‍රාණීන් 6 දෙනා සාමාන්‍ය ප්‍රාණීන් සමාන ප්‍රාණීන් නෙමෙයි. මේ ප්‍රාණීන් 6 දෙනා ආසාවන් 6ක් තියෙන ප්‍රාණීන්. ආසාවන් 6ක් තියෙන ප්‍රාණීන්. ඊළඟට මේ ප්‍රාණීන් 6 දෙනා ගෝචර විෂයන්, ඒ කියන්නේ ජීවත් වෙන තැන් 6ක් තුල වාසය කරන ප්‍රාණීන්. කැමති දේවල් 6ක් තියෙනවා. ජීවත් වෙන තැන් 6ක වාසය කරන. ඉතින් මේ ප්‍රාණීන් 6 දෙනා බුදුරජාණන් වහන්සේ වදාලා දල්හාය රජ්ජුයා බන්දෙය්‍ය. රජ්ජු කියලා කියන්නේ ලණුව. දැඩි ලෙස ලණුවකින් ගැට ගහනවා කියනවා මේ ප්‍රාණීන් 6 දෙනා. ඒ ප්‍රාණීන් 6 දෙනාව දැඩි ලෙස ලණුව වලින් ගැට ගහනවා. ලණුව වලින් ගැට ගහලා දැන් මුලින්ම ගන්නවා කියනවා අහිං. අහිං කියන්නේ නාගයා. සර්පෙක්ව ගන්නවා. මේ සර්පයාව අරගෙන මේ සර්පයාව දල්හාය රජ්‍යයා බන්දෙය. සර්පයාව ලණුවකින් ගැට ගහනවා. හරියට දැන් ওই බල්ලගේ මේ බෙල්ලෙන් ලණුව ගැට ගහලා එක කොනක් අපි අතේ තියාගන්නේ. අන්න ඒ වගේ මේ සර්පයාවත් ලණුවෙන් ගැට ගහලා එක කොනක් අතට ගන්නවා. ඊළඟට සුන්සුමාරං ගහිත්වා දල්හාය රජ්‍යයා බන්දෙය. ඒ කියන්නේ කිඹුලෙක්ව අරගෙන අර විදිහටම හයියට ලණුවකින් ගැට ගහ ගන්නවා. පක්කින් ගහිත්වා දල්හාය රජ්‍යයා බන්දෙය. පක්ෂීෙක්ව අරගෙන අර විදිහටම ලණුවකින් ගැට ගහනවා, හයියට ගැලවගෙන යන්න බැරි වෙන. කුක්කුරං ගහිත්වා දල්හාය රජ්‍යයා බන්දෙය. බල්ලෙක්ව අරගෙන ලණුවකින් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ ගන්නවා සිංහාලං. නරියෙක්ව අරගෙනත් ලණුවකින් ගැට ගහ ගන්නවා. ඊළඟට ගන්නවා මක්කටං. වඳුරෙක්ව අරගෙන ලණුවකින් ගැට ගහ ගන්නවා. දැන් කවුද සත්තු 6 දෙනා? මුලින්ම ගන්නේ නාගයා. දෙවුනුව ගන්නේ කිඹුලා. තුන්වෙනුව ගන්නේ පක්ෂියා. හතරවෙනුව ගන්නේ බල්ලා. පස්වෙනුව ගන්නේ නරියා. හයවෙනුව ගන්නේ කවුද? වඳුරා. දැන් මේ ලණු 6 කොන් 6 තියෙනවානේ. ගැට ගහපු නැති කොන් 6. මේ ගැට ගහපු නැති කොන් 6ට මොකද කරන්නේ? එකට ගැට ගන්නවා. ගැට ගහපු නැති කොන් 6 එකට ගැට ගන්නවා. දැන් සත්තු 6 දෙනා එක ගැටයකට සම්බන්ධ වෙලා තියෙනවා. සත්තු 6 දෙනා එක ගැටයකට සම්බන්ධ කළා. දැන්
මේ සත්තු හය දෙනා එක ගැටයකට සම්බන්ධ කළාට දැන් අපි දැකලා තියෙනවා මේ වගේ සිද්ධියක්. ගවයන් අතර තියෙනවා. හරක් දෙන්නෙක් එකට ගැට ගන්නවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. මොකද වම් පැත්තේ හරකක් තනකොළ ගන්නවා, දකුණු පැත්තේ හරකක් තනකොළ එකන්නේ. නමුත් දැන් මේ හය දෙනා එකට ගැට ගැහුවට පස්සේ නාගයා කන්නේ වෙන දෙයක්, කිඹුලා කන්නේ තව දෙයක්, පක්ෂියාගේ ආහාරයේ තව දෙයක්, බල්ලාගේ ආහාරයේ තවත් දෙයක්, නරියාගේ ආහාරයේ තව දෙයක්, වඳුරාගේ ආහාරයේ තව දෙයක්. හය දෙනාගේ වාසභූමි සමානද? වාසභූමිත් හයක් තියෙනවා. වාසභූමි හයක්. එතකොට මොකද වෙන්නේ? හය පැත්තකට මේ සත්තු හය දෙනා යන්න දඟලනවා. හය පැත්තකට මේ සත්තු හය දෙනා යන්න දඟලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාගයා මොකද කරන්නේ? අහි ආවිංජය වම්මිකම් පවෙක්කාමීති. මේ නාගයා මම තුඹසට යනවා කියලා හිතාගෙන තුඹසට යන්න අදිනවා. තුඹස පැත්තට අදිනවා නාගයා. ඊළඟට සුංසුමාරෝ ආවිංජය උදකම් පවෙක්කෙච්ඡාමීති. ඒ කියන්නේ මේ කිඹුලා කොහෙට යන්නද? ජලයට යමි කියලා හිතාගෙන ජලයට අදිනවා. ඊළඟට පක්ෂියා කොහෙටද දඟලන්නේ? පක්ෂියාට පොළවේ හිටන් ඉන්න පුළුවන් වුණාට පක්ෂියා හැම වෙලෙම දඟලන්නේ ඉගිල්ලෙන්න. පක්ෂියා කල්පනා කරනවා මම අහසට යන්නෙමි කියලා හිතාගෙන අහසට ඉගිලෙන්න හදනවා. ඊළඟ සතා මොකද? බල්ලා. බල්ලා කල්පනා කරනවා මම ගමට යනවා කියලා. ගමට යන්නේ මේ කියලා හිතාගෙන බල්ලා ගමට අදිනවා ලනු. ඊට පස්සේ සිවලා නරියා කල්පනා කරනවා මම මිනිහක් කන්න සොහොනට යනවා කියලා. නරියා කොහෙටද අදින්නේ? සුසාන භූමියට යන්න අදිනවා. වඳුරා කොහෙටද අදින්නේ? කැලෑවට. වඳුරා අදිනවා කැලෑවට යන්න. එතකොට දැන් හය දෙනා හය පැත්තකට ලනුව අදිනවා. මේ විදිහට අදිනකොට මේ ඇදීම නිසාම කලන්තභාවයක්, අපහසුවක් මේ සත්තු හය දෙනාට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට වදාලා බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් මේ අතර ඉන්නවා නම් මේ බලවන්ත සතෙක්, මේ සත්තු හය දෙනාගෙන් බලවත් සතෙක් ඉන්නවා නම් අන්න එහෙනම් ඒ බලවත් සතාගේ පැත්තට තමයි මේ හය දෙනාගේ මේ පද්ධතිය ඇදිලා යන්නේ කියනවා. සත්තු හය දෙනාගේ මේ ගැට ටික වැඩිපුරම ඇදිලා යන්නේ ශක්තිය වැඩි සතාගේ පැත්තටයි. ඒ සතා යම් මොහොතක දුර්වල වුණාට පස්සේ ඊළඟට ශක්තිය වැඩි සතා අදින්නේ කොයි පැත්තටද? අන්න ඒ පැත්තට මේ ලනු හය සෙට් එකම ඇදිලා යනවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලවත් කෙනාගේ වසඟයට අනිත් සත්තු පස් දෙනාට යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි, ආන්නේ වගේ තමයි අපේ ජීවිතේ. ආන්නේ වගේ තමයි අපේ ජීවිතේ. වෙනස් දෙයක් නැහැ කියන එතන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ බික්කවේ යස්ස කස්සචි බික්කුණෝ කායගතා සති අභාවිතා අභෞලී කතා. කායගතා සතිය අභාවිත අභෞලී කත. ඒ කියන්නේ මේ කායනුපස්සනාව මනාකොට පුරුදු පුහුණු කරලා නැති පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න ඒ වෙලාවේදී ඒ කෙනාගේ තං චක්කු ආවිංජති මනාපිකේසු රූපේසු. දැන් ඒ කෙනාගේ ඇස කොහෙටද අදින්නේ? මනාප රූපේ යම් තැනකද එතෙන්ට ඇස ඇදිලා යනවා. හරියට නයා තුඹසට අදිනවා වගේ මනාප වූ රූපේ දෙසට අර සතර සතිපට්ඨානේ සිත පීටෝ ගත්තේ නැති කෙනාගේ ජීවිතේ ඇදිලා යනවා කියනවා. ඇස ඇදිලා යනවා. ඊළඟට අමනාපිකස්ස රූපා පටික්කූලා හොන්ති.
අමනාප වූ රූපේ පිළිකුල් කරනවා කියනවා. අමනාප රූපේ පැත්තට ඇදෙන්නේ නැහැ. මනාප රූපේ පැත්තට ඇදෙන්නේ. දැන් බලන්න දෙපැත්තෙම මඩ තියෙන කුඹුරක නියරක් තියෙනවා නම් අපි මඩේ ද යන්නේ නියරේ ද යන්නේ? නියරේ යන්නේ. ඒ මොකද මඩේ ගෑවුනොත් එimhe අපිට අපහසුයි. ඒ නිසා අමනාප පැත්තට නෙමෙයි ඇදෙන්නේ, මනාප පැත්තටයි ඇදෙන්නේ. ඒ නිසායි අපිට නියර යන්න පුළුවන්. මඩයි නියරයි කියලා දෙකක් තිබුණ නැත්නම් අපි හැමතැනම යනවා. දැන් බලන්න පිට්ටනියක රවුම් රවුම් යන්න පුළුවන්, හතරැස් හතරැස් විදියට යන්න පුළුවන්, ඕන විදියට යන්න පුළුවන්. පිට්ටනියක නේ කෙලින්ම යන්න ඕන කියලා එකක් නැහැ. නමුත් මඩයි මඩ දෙකක් දෙපැත්ත තියෙද්දි මඩලිය ඇදි දෙකක් මැදින් නියර තියෙනවා නම් මඩේ යන්නේ නැහනේ. කොහෙද යන්නේ? නියර යන්නේ. මොකද මනාප රූපයට තමයි සිත ඇදෙන්නේ. අමනාප රූපෙන් බැහැර වෙනවා. එතකොට ඔය අතරේ අපි හිතමු අපිට සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් සුවඳක් දැනෙනවා. යම්කිසි වටිනා දෙයක් අපිට පේනවා මඩේ තියෙනවා. එහෙම නැත්නම් වටිනා දෙයක්, වටිනා පහසක් ලබන්න පුළුවන් දෙයක් මඩේ තියෙනවා. එතකොට ඒ වෙලාවේදී නියර ඔස්සේ යන ඇසට වඩා, ඇස නියර ඔස්සේ අරන් යන්න දෙන උදව්වට වඩා අර මඩේ තියෙන දෙයට තියෙන උදව්ව වැඩි වෙනවා. අන්න බලවත් වුණා වෙන සතෙක් දැන් ඒ පැත්තට ඇදිලා යනවා. දැන් බලන්න ওই විදිහටම තමයි අපි මුළු මහත් ජීවිතේම ගත කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහටම සෝතං ආවිඤ්ජති මනාපි කේසු සද්දේසු. මේ කන ඇදිලා යනවා කියනවා මනාප වූ ශබ්දයන්ට. අමනාපිකස්ස සද්දා පටික්කෝලා හොන්ති. අමනාප වූ ශබ්දයන්ගෙන් සිත පිළිකුල් කරලා ඈත් වෙලා යනවා කියනවා. ඊළඟට වදාලා ගානං ආවිඤ්ජති මනාපිකේසු ගන්ධේසු. මේ නාසය ඇදිලා යනවා කියනවා මනාප ගන්ධයන් වෙතට. අමනාපිකස්ස ගන්ධා පටික්කෝලා හොන්ති. අමනාප ගන්ධයන්ගෙන් ඈත් වෙනවා නාසය. ජීවහා ආවිඤ්ජති මනාපිකේසු රසේසු. මේ දිව ඇදිලා යනවා කියනවා මනාප රසයන්ට. අමනාපිකස්ස රසා පටික්කෝලා හොන්ති. අමනාප රසයන්ගෙන් නම් දිව ඈත් වෙනවා කියනවා. කායෝ ආවිඤ්ජති මනාපිකේසු පොට්ටබ්බේසු. කය ඇදිලා යනවා කියනවා මනාප ස්පර්ශයන්ට, පහසට. අමනාපිකස්ස පොට්ටබ්බා පටික්කෝලා හොන්ති. අමනාප වූ ස්පර්ශයන්ගෙන් පහසින් ඒකට කැමති නෑ, ඈත් වෙලා යනවා, පිළිකුල් කරනවා. මනෝ ආවිඤ්ජති මනාපිකේසු ධම්මේසු. මනස ඇදිලා යනවා කියනවා මනාප ධර්මයන්ට. අමනාපිකස්ස ධම්මා පටික්කෝලා හොන්ති. අමනාප ධර්මයන් පිළිකුල් කරනවා කියනවා. දැන් බලන්න උත්සව සාදයකට ගියාට පස්සේ ඔය දැකලා තියෙනවද මේ ඔය මේ බුෆේ ක්‍රමයට කැම තියලා තියෙනවා. හොඳට බලන්න පුළුවන් මනාපික රසයට ඇදිලා යන්නේ කොතනද, කොයි ආකාරයෙන්ද, අමනාප රසයෙන් ඈත් වෙන්නේ කොහොමද? අමනාප රසයක් තියෙනවා නම් කොහේ හරි තැනක එතෙන්ට යන්නේ. නැවත නැවත යන්නේ කොතෙන්ද බෙදා ගන්න? මනාප රසය තියෙන්නේ කොතෙන්ද? එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ මනාප රස සහිත කෑම ජාති ඉවරනම් සතුටක් දෙන්නේ දුකක් දෙන්නේ? දුකක් එනවා. වටපිට බලනවා නැවත වතාවක් ගෙනල්ලා දායිද? කුස්සියෙත් ඉවරද? ඒ කොයි පැත්තටද මේ ඇදිලා යන්නේ? මනාප වූ දෙයට සිත ඇදිලා යනවා. දැන් බලන්න ඔබ පොඩ්ඩක් හිතේ මවාගෙන මේ සත්තු 6 දෙනා ගැට ගහලා මැදට එකට ගැටයක් තියෙනකොට බලවත් සතාගේ පැත්තට තමයි පද්ධතිය යන්නේ. බලවත් සතාගේ පැත්තට. දැන් බලන්න අපි මුළු මහත් දවසක්ම ගත කරද්දී ඒ පැත්තට ඇවිදිනවා, මේ පැත්තට ඇවිදිනවා, කවුරු හරි කතා කරද්දී ඒ පැත්තට යනවා, ඊළඟට රස්නේ නම් සෙවනකට යනවා, දාඩිය නම් සිසිලක් තියෙන තැනකට යනවා, ඊළඟට අපිට සුවඳක් ආවොත් ගඳක් නම් සුවඳක් තියෙන තැනකට යනවා, අමිහිරි දෙයක් කතා කරන තැනක් නම් මිහිරි දෙයක් කතා කරන තැනකට යනවා. දැන් මේ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ සත්තු 6 දෙනාගේ කතාව මේ තියෙන්නේ. එතකොට හැම දෙනෙක් ළඟම මේ සත්තු 6 දෙනාගේ ස්වභාවය තියෙනවා. හැමෝම ළඟ තියෙනවා. නැතුව මේ දැන් අපිට හිතෙනවානේ මම යනවා. මම ගිහින් කෑම බෙදා ගන්නවා. මම යනවා.
මට රස්නේ මම යනවා ෆෑන් එකක් තියෙන තැනකට. ඊළඟට මෙතන කතාව මට අල්ලන්නේ නැහැ. මම යනවා මීට වඩා හොඳට කතා කරන තැනකට. මේ රූප හරි අමිහිරි. මම යනවා ලස්සන දෙයක් බලන්න. මම යනවා සෑය දිහා බලාගෙන ඉන්නේ. එතකොට මොකද්ද මේ තියෙන්නේ? මම යනවා කියලා එකක්ද තියෙන්නේ? නෑ, ප්‍රිය ස්වරූප වූ රූපයට සිත ඇදී යනවා. ඒ නිසා බලවත් උනේ ඇසනම් රූපය ඔස්සේ ඇවිදගෙන යනවා. බලවත් උනේ ශබ්දේ නම් ශබ්දය අහන්නේ ඒ පැත්තට ඇවිදගෙන යනවා. බලවත් උනේ සුවඳ නම් සුවඳ කොයි දිශාවෙද කියලා බලන්න ඒ පැත්තට යනවා. බලවත් උනේ රසය නම් රසය කොයි දිශාවෙද කියලා බලන්න ඒ පැත්තට යනවා. බලවත් උනේ පහස නම් ඒ පහස ලබන්නේ ඒ පැත්තට යනවා. බලවත් උනේ සිතිවිලි නම් ඒක හිත හිත ඉන්න ඔක්කොම නවත්තලා පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්න එක නම් බලවත් වැඩ කරනවාද මේ මිනිස්සයා? වැඩ කරන්නේ නැහැ. කන එකත් අඩු වෙනවා. සාමාන්‍ය වැඩපළත් අඩු වෙනවා. එයා මොකද කරන්නේ? බලාගත්තත බලාගෙන කල්පනා කර කර ඉන්නවා. මොකද එයාගේ හිත ඇදිලා ගියේ කොහෙටද? කල්පනා ලෝකයේ පැත්තට, මනෝ ලෝකයට. බලන්න මේ සයාකාරයට නෙවෙයිද අපේ ජීවිතය යන්නේ කියලා. මේ සත්තු හය දෙනා අදින අදින පැත්තට උපනුපන් සංසාරි පුරාවට අපි ඇදිලා ගියා. අදටත් ඇදි ඇදි යනවා. මෙහෙම ඇදි ඇදි ගියොත් එහෙම අපිට මේ සංසාර දුකින් ගැලවීමක් නැහැ. අසංවර භාවයෙන් හිටියොත්. ආනේකයි බුදුරජාණන් වහන්සේ වදාලේ අසංවර භාවයේ දැනගෙන අසංවර භාවයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස් වුණොත් තමයි අපිට රැකවරණේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං කෝ භික්ඛවේ අසංවරෝ හෝති. මහණෙනි මෙන්න මේකටයි අසංවර වෙනවා කියලා කියන්නේ. කතංච භික්කවේ සංවරෝ හෝති. මහණෙනි මොකක්ද එතකොට සංවර භාවය? සංවර භාවයේ තමයි ඉද භික්කවේ භික්ඛු චක්කුණං චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නාදි මුච්ඡති. ඇසෙන් රූපයක් දැක්කට පස්සේ ප්‍රිය ස්වරූප වූ රූපයට හිත ඇදිලා යන්න දෙන්නේ නැහැ. ප්‍රිය ස්වරූප වූ රූපයට සිත ඇදී යන්න දෙන්නේ නැහැ. ඊළඟට අප්‍රිය රූපේ න ව්‍යාපජ්ජති. අප්‍රිය වූ රූපයට ගැටෙන්න දෙන්නේ නැහැ යා. ප්‍රිය රූපයට සිත ඇදී යන්න දෙන්නේ නැහැ. අප්‍රිය රූපයට ගැටෙන්න දෙන්නේ නැහැ. මේක මෙහෙම මම ඇලෙන්නේ නැතු ඉන්නවා ගැටෙන්නේ නැතු ඉන්නවා කියලා හිතුවට කරන්න බෑ. එහෙම කරන්න බෑ ඒක. මම මේ ලස්සන රූපයට ඇලෙන්නේ නැතු ඉන්නවා. මම මේ අප්‍රිය රූපෙට ගැටෙන්නේ නැතු ඉන්නවා. එහෙම හිතුවට මේක කරන්න බෑ. මේකට ඕනේ ධර්මය. දැන් ඇලෙන්නේ නැතු ඉන්නවා ගැටෙන්නේ නැතු ඉන්නවා කියන එක නිගණ්ඨනාතටත් කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. හැබැයි නිගණ්ඨනාතලාට ඒක කරන්න ධර්මයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ කාගෙන ඉන්න එක. කාගෙන ඉන්නවා. ඇලෙන්න දෙන්නේ නැතු ගැටෙන්න දෙන්නේ නැතු. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරන්න ධර්මයක් වදාලා. දැන් අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ මේ වෙලාවට. සංවර කරගන්නට ධර්මය අවශ්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා උපට්ඨිත කාය සතිච විහෙරති අප්පමාන චේතසෝ. කායගත සතියේ සිත පිහිටුවාගෙන වාසය කරනවා අප්‍රමාණ වූ සිතක් සහිතව. පටු සිතකින් නෙවෙයි, අප්‍රමාණ සිතකින් කායගත සතියේ සිත පිහිටුවාගෙන වාසය කරනවා. ආන්නේක තමයි ධර්මය. එතකොට මේ ප්‍රශ්نين ගැලවෙන තියෙන ධර්ම කොටස මොකක්ද? කායගත සතියේ සිත පිහිටුවාගෙන වාසය කරනවා පටු සිතකින් නොවේ, අප්‍රමාණ වූ සිතකින්. දැන් පටු සිතකින් කායනුපස්සනාව ඉන්න කෙනා මේ ජීවිතයේ ශරීරය ගැන විතරයි හිතන්නේ. එයාට අදහසක් නැහැ මරණින් මත්තේ මං ඉපදුනාට පස්සේ මට දිව්‍යාංගනාව ලැබුණොත්, දිව්‍ය කුමාරවරු ලැබුණොත්, දිව්‍ය මේ සැප සම්පත් ලැබුණොත්, දිව්‍ය භෝජන ලැබුණොත් මං කොහොමද කායනුපස්සනාවෙන් ඉන්නේ? හිතලවත් නැහැ ඒ ගැන. පටු සිතකින්
සතිපට්ඨාන ඉන්න කෙනා. අප්‍රමාණ සිතකින් සතිපට්ඨාන ඉන්න කෙනා කල්පනා කරනවා, මේ කායානුපස්සනාවේ සිත පිහිටුවා වාසය කරලා මම රාගෙන් ద్వේෂෙන් මෝහෙන් ඈත් වෙනවා නම් ඒක මේ ජීවිතේට පමණක් නෙවෙයි, ඒක මාගේ මුළු සංසාරෙටම විය යුතු දෙයක්. එතකොට සංසාරෙටම යා කල්පනා කරනවා මට රාගේ එපා. සංසාරෙටම කල්පනා කරනවා සසරෙටම මට ద్వේෂේ එපා. සසරෙටම මට මෝහේ එපා. සසරෙටම මට කාමේ එපා කියලා කල්පනා කරනවා. සසරෙටම මට කෙලෙසුන්ගේ සැපේ එපා. සසරේ මට ඉපදෙනවනම් නිකෙලෙස් සිතේ ශාන්තිය, නිකෙලෙස් සිතේ ප්‍රඥාව ආනේකටයි යා කැමති. ඒකට කැමැත්තෙන් ඉන්න කෙනාගේ සිත තමයි අප්‍රමාණ වූ සිත. පටු සිත නෙවෙයි, ඒක පැතිරුණු සිතක්. ඒ පුද්ගලයා තමන්ගේ ශරීරයත් අනිත් අයගේ ශරීරත් මේ ලෝකෙම්ම කොටු කරලා අර වීදුරු බෝතලයක් ඇතුලේ දාලා සමනලේක තියාගන්නවා වගේ එහෙම තියාගන්නේ. දැන් වෙලා තියෙන්නේ වීදුරු බෝත දැන් කවුරු හරි හිත ගියොත් එහෙම ප්‍රිය රූපයකට, ප්‍රිය සද්දයකට, ප්‍රිය ගන්ධයකට, ප්‍රිය පහසකට හිත ගියොත් ඊට පස්සේ මේ මුළු ලෝකෙම මේක හිර කරලා වීදුරු බෝතලේ දාලා කරකව කරකව බල බල ඉන්නවා. වීදුරු බෝතලේ ඇතුලේ ඉද්දිම සමනලයා මැරිලා යනවා. ඊට පස්සේ වීදුරු බෝතලේ ඇතුලේ ඉන්න සමනලයා දිහා බල බල අඬනවා. ඕක නෙමෙයිද සසරි කලේ? බලන්න අපි සංසාරි පුරාවට මේ මිනිස් වෙලා ඉඳලා තවත් මිනිස්සු මැරෙද්දි කොච්චර හඬා වැළපිලා ඇන්ද? ඊළඟට සත්තු වෙලා ඉපදිලා තමන්ගේ පැටවු මැරෙද්දි, නැත්නම් තමන්ගේ ස්වාමි භාර්යාව මැරෙද්දි කොච්චර අඬන්නේ නැද්ද? වැළපෙන සත්තු කොච්චර ඉන්නවද? දුක් වෙන සත්තු. එතකොට සසර පුරාවටම කොටු කරගත්ත මානසිකත්වෙමයි තිබ්බේ. ආනේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨාන සිත පිහිටුවගෙන සිත අප්‍රමාණ ලෙස පතුරවන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ කාමයට සීමාවක් නැහැ. රූපේ ලස්සනට සීමාවක් නැහැ. ශබ්දේ මිහිරට සීමාවක් නැහැ. ගන්ධේ මිහිරට සීමාවක් නැහැ. බලන්න දැන් මේ අවුරුදු ගානක් තිස්සේ, දාස් ගානක් තිස්සේ ගීත හැදෙනවා. හෙට බලද්දි තව අලුත් අණුවක් හැදෙන්නේ නැද්ද? අලුත් අණුවක් හැදෙනවා. සීමාවක් තියෙනවද ගීතස්වරවල? සීමාවක් නැහැ. ලස්සන රූපයක් කියලා හිතාගෙන ඉන්නවා. තව ටික දවසකින් දකිනවා ඊටත් වඩා ලස්සන රූපයක්. ලස්සන රූපවල සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. දැන් සීමාවක් තියෙනවා කියලා හිතාගෙන හිටියා නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ජනපද කල්යාණි තමයි සීමාව කියලා හිතන් හිටියා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සීමාවෙන් එහාට අරන් ගිලා පෙන්නවා. ඔන්න ඕක ඔය සීමාව ඇතුළේ විතරක් නෙමෙයි තියෙන්නේ කියලා. දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාව පෙන්වුවට පස්සේ තමයි නන්ද කුමාරයාට තේරුනේ මම මේ තියාගෙන හිටියේ මේ හිර කරගෙන හිතේ වැඳිරියක් වගේ කෙනෙක් නේ. නිකම්ම නිකම් වැඳිරියක් නෙමෙයි, පිච්චුණු වැඳිරියක්. එතකොට බලන සාපේක්ෂව බලනකොට එකකට එකක්, තවත් එකක් එක බලද්දි ලස්සනයි, තවත් එකක් එක බලද්දි කැතයි, වෙන එකක් එක බලද්දි අර ලස්සන එක ආයි කැතයි. එතකොට මේ ප්‍රිය ස්වරූප මිහිරි ස්වරූප දෙහිහි සීමාවක් නැහැ. හරියට මිරිඟුවක් වගේ. කොයිතරම් මිරිඟුව පසුපස හඹා ගියත් මිරිඟුව අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රිය ස්වරූප රූපය, ප්‍රිය ස්වරූප ශබ්දය, ප්‍රිය ස්වරූප ගන්ධය, ප්‍රිය ස්වරූප රස, ප්‍රිය ස්වරූප පහස, ප්‍රිය ස්වරූප සිතිවිලි පසුපස මුළු මහත් සංසාරෙම අපි ගමන් කළත් අපිට ලැබෙන දෙයක් නැහැ. හිස් දෙයක්මයි තියෙන්නේ. ඒකට හරි ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා ආසිවිසෝපම සූත්‍රයේ. ආසිවිසෝපම සූත්‍රයේදී ඇස කන නාසය දිව කය මනස බුදුරජාණන් වහන්සේ උපමා කළේ හිස් ගෙවල් වලට. මොනවටද උපමා කළේ? හිස් ගෙවල්. හිස් ගෙවල් හයක් එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගමක් කියලා. දැන් එක ගයක් නම් ගයක්, ගෙවල් දෙක තුනක් තියෙනවා නම් අපි එතෙන්ට කියනවා ගමක් කියලා. එතකොට ඇස කන නාසය දිව කය මනස කියන්නේ මොකක්ද? මිනිස්සු නැති
කන්න බොන්න දේවල් නැති හිස් ගෙවල් හයක් තියෙන හිස් ගමක්. එතකොට හිස් ගමක් තමයි අපිට උපන් දවස් ඉඳලම තියෙන්නේ. උපන් දවස් ඉඳලම ඇස කන නාසය දිවකය මනස තියෙනවා. හැබැයි මේ කවුරුත් ජීවත් වෙන ගමක් නෙමෙයි. මොකක්ද මේ? හිස් ගමක්. දැන් ඇසට එන්නේ රූපය. කවදාවත් ඇහි ඇවිල්ලා පදිංචි වුණාද? පදිංචි වුණේ නැහැ. බලන්න ඔබ කුඩා කාලේ දැකපුවා, පාසල් යන කාලේ දැකපුවා, විවාහ වෙන දවසේ දැකපුවා, ඊට පස්සේ දරුවන්ගේ උපන්දින සාදවල විවිධ අවස්ථාවල දැකපුවා. දැන් ඇහි පදිංචි වෙලා තියෙනවද? එක රූපයක් තියෙනවද ඇහි? පදිංචි වෙලා නැහැ. දැන් අද ඔබ මේ අසපුවට ඇවිල්ලා අසපේ දර්ශන දකින්න, මාව දකින්න, පදිංචිනවද ඇහි මේ රූප? පදිංචි වෙන්නේ නැහැ. එතකොට ඇස කියන්නේ ජීවත් වෙන පුද්ගලයන් සිටින තැනක්ද, හිස්ගයක්ද? හිස්ගයක්. එතකොට මේ හිස්ගෙවල් හයක්නේ අපි මැරෙන කම්ම තියන් ඉන්නේ. හිස් ගමක් නෙවෙයිද මැරෙන ගම් තියන් ඉන්නේ? හිස් ගමක් මැරෙන කම්ම තියාගෙන ඊට පස්සේ මේ උපමාවේ තියෙන විදිහට රූපේ පැත්තට අදිනවා, සද්දේ පැත්තට අදිනවා, ගන්ධේ පැත්තට අදිනවා. කොච්චර ඇදගෙන ගියත් මේ එක්කෙනෙක්වත් මේක ඇතුලේ පදිංචි වෙන්නේ නැහැ. ඇස ඇදගෙන යන රූපේ පැත්තට, රූපේ පදිංචිනවද ඇහැ ඇතුලේ? පදිංචි වෙන්නේ නැහැ. දැන් බලන්න මේ විවාහ මංගල උත්සව සඳහා මිනිස්සෙක් තව මිනිස්සෙක් තෝරනවා. රූපේ ගැන සලකනවද නැද්ද? රූපේ ගැන සලකනවා. රූපේ ගැන සලකනවා, පෙනුම ගැන සලකනවා. එතකොට ඉස්සරත් එහෙමයි. ඉස්සර මොකද කළේ? පෝලිමට කුමාරවරු තියෙනවා. එහෙම නැත්නම් පෝලිමට කුමාරිකාව තියෙනවා. තියලා කුමාරයාට කියනවා කැමැති කුමාරිකාව තෝරගන්න. කුමාරිට කියනවා කැමැති කුමාරියව තෝරගන්න. මල් මාලාවක් අතට දීලා කියනවා කැමැති කෙනාගේ ඔළුවට දාන්න කියලා. එතකොට තමයි තෝරගන්නේ. කාටවත් කැමති නැත්නම් කාටවත් මාලේ දාන්නේ. එතකොට බලාගෙන ගිහිල්ලා තෝරනකොට ලස්සන රූපයක් තිබ්බොත් මොකද වෙන්නේ? හිත ඇදිලා යනවා. අන්න බලන්න, අර වඳුරා කැලෑවට ඇදිලා යනවා වගේ ලස්සන රූපයක් තියෙනවා නම් පොලිමේ, එයා ඒ පැත්තට ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා මාලාව ඔළුවට දානවා. මාලාව ඔළුවට දාන්නේ මේ ලස්සන රූපේ සහිත කෙනත් එක්ක මට මැරෙනකම් ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන. අවුරුදු 50 ගියාට පස්සේ මිනිස්සුя ඉන්නවද? අවුරුදු 50 ගියාට පස්සේ ඒ මාලාව දාගත්ත කෙනාගේ මූණයි එයාගේ ආච්චිගේ මූණයි සමාන නැද්ද? ඒ මාලාව අයිති කෙනාගේ මූණයි එයාගේ සීයාගේ මූණයි සමාන නැද්ද? සමානයි. ඔබ හිතන්න එදා ඒ පොලිමේ ওই ආච්චිලා සෙට් එක හිටියනම්, සීයලා කණ්ඩායම හිටියනම්, ඔය තරුණ කුමාරි හරි කුමාරිකාව හරි කුමාරි හරි කුමාරයා හරි මාලාව අරගෙන ගිහිල්ලා ඔතන ඉන්න ලස්සනම සීයාගේ ඔළුවට බෙල්ල දායි, මේ මාලේ දායිද? ලස්සනම ආච්චිගේ මේ ඔළුවට මාලේ දායිද? දාන්නේ. හැබැයි එදා දාලා තෝරගත්ත රූපේ වෙනස් වෙවි ගියත් ඊට පස්සෙ ඉතින් තියාගන්න වෙනවා. හැබැයි ඒ රූපේ ඇසේ පදිංචි උන්නේ. ලස්සන රූපේ ඇසේ පදිංචි උනාද? පදිංචි උන්නේ. ඒ නිසා තමයි මිනිස්සු ෆොටෝ ගහලා තියාගන්න පුරුදු උනේ. ෆොටෝ ඇල්බම් ගහලා ලස්සන කාලේ ෆොටෝ ටික ගහලා තියාගන්න පුරුදු උනේ. පහු වෙනකොට වේලිලා ගිහිල්ලා ගොරකාව ගේනකොට ඉතින් අර ෆොටෝ එක දිහා හරි බලාගන්න පුළුවන්. පදිංචිනවද ඇසේ? පදිංචි වෙන්නේ නැහැ. ඇසේ පදිංචි වෙන්නේ නැති නිසා උපතේ සිට මරණය දක්වාම ඇස මොකක්ද? හිස් ගයක්. එතකොට උපතේ සිට මරණය දක්වාම ලස්සන රූපෙට ඇස ඇදිලා යනවා. මැරෙනකම් ඇදිලා යනවා. එකක්වත් පදිංචි වෙන්නේ නැහැ ඇහැ ඇතුලේ. මිරිඟුවක් පස්සේ දුවනවා වගේ හිස් ගමනක්. අසංවර භාවය කියන්නේ සම්පූර්ණයෙන්ම කාලය කාදමීම. අසංවර භාවය කියන්නේ සම්පූර්ණයෙන්ම සසරේ ප්‍රමාදය. අසංවර භාවය කියන්නේ සම්පූර්ණයෙන්ම සංසාරය. සංවර භාවය තුළින් තමයි සසරින් එතෙර වීම කියන එක පටන් ගන්නෙ.
අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මෙතනදී කායානුපස්සනාවේ සිත පිහිටුවාගෙන වාසය කරන්න ඕනේ. කුමක්ද කායානුපස්සනාවේදී අපි ඉගෙන ගත්ත භාවනා? ආනාපාන සතිය කායානුපස්සනාවට අයිති. ඉරියාපතය කායානුපස්සනාවට අයිති. සති සම්පජඤ්ඤේ කායානුපස්සනාවට අයිති. ධාතු මනසිකාරයේ කායානුපස්සනාවට අයිති. පිළිකුල් භාවනාව කායානුපස්සනාවට අයිති. ඊළඟට නවසීවතිකේ කායනුපස්සනාවට අයිති. මෙන්න මේ කායනුපස්සනාවේ සිත පිහිටුවාගෙන වාසය කළ යුතුයි. ආන්න එතකොට තමයි මේ ශ්‍රාවකයාට මේ ප්‍රිය ස්වરૂප වූ රූපයට ඇදිලා යන්නෙත් නැති, අප්‍රිය ස්වરૂප වූ රූපයට ගැටෙන්නෙත් නැති සිතක් උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බලන්න, කායනුපස්සනාවේ වාසය කරා නම් මේක කරන්න පුළුවන් කියලා වදාලා. ඒ කියන්නේ ධර්මයේ මෙතන තියෙනවා. කලයුතුදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති යත්තස්සතේ uppanna papaka akusala dhamma aparisesa niruddhanti. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතෝ නිරුද්ධ වන කෙනාගේ සිත කොයි වගේද, ප්‍රඥාව කොයි වගේද කියලා මේ සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් කායानुපස්සනාවේ සිත පීඨුවා වාසය කරන සංවර ශ්‍රාවකයා මනාකොට හඳුනනවා කියනවා. මනාකොට හඳුනන නිසා තමයි එයා අන්නේ සිත ප්‍රිය කරන්නේ. එයායි නිකලෙස් සිත වෙත ගමන් කරනවා. රාගික සිත වෙත නෙමෙයි, විරාගී සිත වෙත ගමන් කරනවා. දුෂ්ප්‍රඥ සිතක් වෙත නෙමෙයි, ප්‍රඥාවන්ත සිතක් වෙත ගමන් කරනවා. මොකද එහි තිබෙන ලස්සන ඉතාමත්ම හොඳින් ඒ ශ්‍රාවකයා අඳුරන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ විදිහටම සෝතේන සද්දං සුත්තා, මේ කණෙන් සබ්දයක් අහලත් ඒ විදිහට සතරිය සතිපට්ඨාන හිත පීටවගෙන සංවර වෙන්න ඕනේ. ගානේන ගන්ධං ගහයිත්වා, නාසයෙන් ගන්ධයක් විඳිනකොටත් සතර සතිපට්ඨානේ සිත පීටවගෙන සංවර වෙන්න ඕනේ. ඇලෙන්නේ මේ ප්‍රිය ස්වરૂප වූ ගන්ධයට ඇලෙන්නෙත් නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නෙත් නැහැ කියලා. ජීවහාය රසං සායිත්වා, ඒ කියන්නේ දිවෙන් රසය විඳිනකොටත් ඒ ආකාරයෙන්ම සතර සතිපට්ඨානේ හිත පීටවගෙන සංවර වෙන්න ඕනේ. කායේන පොට්ටබ්බම් පුසිත්වා, කයෙන් පහස විඳිනකොටත් සතර සතිපට්ඨානේ සිත පීටවගෙන සංවර වෙන්න ඕනේ. ඊළඟට වදාලා මනසා ධම්මං විඤ්ඤාය, මනසින් මේ අරමුණු විඳිනකොටත් ඒ ආකාරයෙන්ම කල්පනා කරන්න ඕනේ කියනවා. පිය රූපේ ධම්මේ නාදි මුච්ඡති, ප්‍රිය ස්වરૂප අරමුණු වල සිත ඇලෙන්න දෙන්නේ නැහැ කියලා. අප්‍රිය රූපේ ධම්මේ න ව්‍යාපජ්ජති, අප්‍රිය ස්වરૂපෝ ධර්මයන්ගේ සිත ගැටෙන්න දෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න ඕනේ කියනවා. උපට්ඨීත කාය සතීච විහෙරති, මේ කායගත සතියේ සිහිය පිහිටුවාගෙන වාසය කරනවා කියනවා. අප්පමාන චේතසෝ, අප්‍රමාණ වූ සිතකි. අන්න එතකොට ඒ ශ්‍රාවකයා දන්නවා කියනවා, උපන්නා වූ අකුසලයන් ප්‍රහාණය වුණු කෙනාගේ සිතේ ස්වභාවයත් ප්‍රඥාවේ ස්වභාවයත් ඉතාම හොඳින් අඳුරනවා කියනවා. එතකොට මෙන්න මේ ස්වરૂපය, මේ ස්වභාවය විත තමයි අපි ධර්මය ඔස්සේ අපේ ජීවිතේ කැඳවාගෙන යා යුත්තේ. ඉතින් උන්වහන්සේ නැවත උපමාවක් වදාලා, බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි පුරුෂෙක් ප්‍රාණීන් 6 දෙනෙක් අරගෙන ගැට ගහනවා කියලා කියනවා. අර විදිහටම ප්‍රාණීන් 6 දෙනා ගැට ගහනවා. ගැට ගහනවා ණයාව අරගෙන ගැට ගහනවා. ඊළඟට කිඹුලව අරගෙන ගැට ගහනවා. පක්ෂිය අරගෙන ගැට ගහනවා. ඊළඟට බල්ලව අරගෙන ගැට ගහනවා. නරියව අරගෙන ගැට ගහනවා. වඳුරව අරගෙන ගැට ගහනවා. ගැට ගහලා එකට ගැටේකුත් ගහනවා. දැන් මේ ගැටේ නිදහසේ තියන්නේ නැහැ කියනවා. මේ මැද තියෙන ගැටේ හිර කරනවා කියනවා. පොළවේ ශක්තිමත්ව ගහපු ඉන්නකට, කණුවකට මේ මැද තියෙන ගැටේ හිර කරනවා. දැන් මේ සත්තු 6 දෙනාට කොහෙටවත් යන්න පුළුවන්ද?
කිසිම තැනකට යන්න බෑ. බලවත්ම සතාටවත් යන්න බෑ. දැන් මේ සත්තු 6 දෙනා එක කණුවක හිර කරලා තියෙන්නේ. දැන් කලින් කණුවක හිර කරලා තිබුණ නෑ. ඒ නිසා ඕන පැත්තකට යන්න පුළුවන් වුණා. දැන් එක කණුවක හිර කරලා තිබ්බට පස්සේ දැන් මේ සත්තු මුලින් දකලනවා යන්න. හැබැයි කණුවේ හිර කරලා තියෙන නිසා යන්න බෑ. ටික වෙලාවක් දඟල දඟල ඉඳලා වෙහෙස විවි ඉඳලා පොරකකා ඉඳලා අන්තිමට මොකද කරන්නේ? හති වැටෙනවා. මහන්සි වෙනවා. ඊට පස්සේ ඒ සත්තු 6 දෙනා ලස්සනට අර කණුව ළඟ බිම තැම්පත් වෙලා ඉන්නවා. ඒ සත්තු 6 දෙනා තේරුම් ගන්නවා දැන් අපිට යන්න බෑ. දැන් දඟලන්නේ. දැන් බලන්න මේ මුලින්ම මේ කැලෙන් අල්ලගත්ත සතෙක් ගැට ගහලා තියෙද්දි යන්න දඟලනවා. කාලයක් ගියාට පස්සේ දඟලන්නේ. මොකද ඒ සතා දන්නවා දඟලුවට යන්න විදිහක් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනේ වගේ මේ කායගත සතියේ සිත පිහිටුවාගෙන වාසය කරන ශ්‍රාවකයාගේ ඇස කන නාසය දිවකය මනස ප්‍රිය ස්වરૂප වූ අරමුණු වල ඇලෙන්නේ නැහැ කියනවා. ප්‍රිය ස්වરૂප වූ අරමුණු කෙරෙහි ගැටෙන්නේ නැහැ කියනවා. අප්‍රමාණ වූ සිතකින් වාසය කරන්න පුළුවන් කියනවා. සංසිඳුණු සිතක් සංසිඳුණු කෙනෙක්ගේ ප්‍රඥාවක් ඉතාමත්ම හොඳින් අඳුනන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ උපමාවේදී මේ දැඩි ශක්තිමත් කණුවක් ශක්තිමත් ඉන්නක් කියලා වදාලේ කායගත සතියටයි. ශක්තිමත් ඉන්නක් කණුවක් කියලා වදාලේ කොමකටද? කායගත සතියටයි. එතකොට දැන් මේ උපමාවට අන්තිමටම එකතු වුණු කොටස තමයි මේ 6 දෙනාගේ මැද ගැටේ කායගත සතිය කායානුපස්සනාව කියන ශක්තිමත් කණුවෙන් මහ පොළොවේ හිර කරන්න ඕනේ. අන්න එතකොටයි මේ ඇස කන නාසය දිවකය මනස ප්‍රිය ස්වરૂප මිහිරි ස්වરૂප වූ දේ කෙරෙහි ඇදිලා යන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාතිහ භික්කවේ ඒවං සික්කිතබ්බං මහණෙනි ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් සිහිපත් කරන්න ඕනේ සිහික්මෙන්නට ඕනේ කියලා. කායගතානෝ සති භාවිතා භවිස්සති බහුලී කතා. මේ කායගත සතිය භාවිතා කරමින් පවත්වනවා කියලා. කායගත සති කායනුපස්සනාව භාවිතා කරමින් පවත්වනවා. යානි කතා වත්තු කතා. යානාවක් ලෙස පුරුදු පුහුණු කරගන්නවා. මොකද යානාවක් Tamanට හුරු වුණාට පස්සේ ඉක්මනටම වාහනේට නැගලා ගමන් බිමන් යන්න පුළුවන්. වාහනේ හුරු නැත්තම් ඉක්මනට යන්න බෑ. වාහනයක් වගේ පුරුදු කරගන්න ඕනේ කියනවා කාය අනුපස්සනාව. ඊළඟට වදාලා අනුත්ථිතා පරිචිතා සුසමාරද්ධාති. තමා තුළ මනාකොට මේ කාය අනුපස්සනාව පිහිටුවාගෙන නැවත නැවත කාය අනුපස්සනාව ආරම්භ කරමින් නැවත නැවත කාය අනුපස්සනාව යෙදෙමින් වාසය කළ යුතුයි කියා බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හි හෝ භික්කවේ සික්කිතබ්බන්ති මහණෙනි මෙන්න මේ ආකාරයෙන් හික්මෙන්නට ඕනේ. අන්න එතකොටයි සංවර භාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට මේ උතුම් බුද්ධ දේශනාවෙන් අපිට දැනගන්න ලැබිච්ච ධර්මය තමයි ඇස කන නාසය දිවකය මනස සංවර කර ගැනීම පිණිස අප විසින් කරගත යුතු දේ තමයි කායානුපස්සනාවේ සිත පිහිටුවාගෙන වාසය කිරීම. කායානුපස්සනාව යානාවක්සේ පුරුදු පුහුණු කර ගැනීම. කායානුපස්සනාව නැවත නැවත ආරම්භ කරමින් පරණ වෙන්න දෙන්නේ නැතුව කායානුපස්සනාව තමන්ගේ ජීවිතයේ අංගයක් කර ගැනීම. මේ ආකාරයෙන් අපේ ජීවිතයේ ධර්මය ඔස්සේ පුරුදු පුහුණු වුණොත් අපේ ජීවිතයේ ධර්මය තුළ සංවර භාවයකට පත් වෙනවා. අපේ ජීවිතයේ ධර්මය තුළ සංවර භාවයකට පත් වුණොත් අපිට බුදුරජාණන් වහන්සේ වදාළ ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා
ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඉලක්කය කරා ගමන් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ මේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය ඒකාන්තෙන් අප සියලු දෙනාට පිහිට උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. මේ විදියට කියන්නේ පළමුව ගෞතම මුනිඳු වඳින්ටයි. දෙවනුව සිරිසද හම් නමදින්ටයි. තෙවනුව මහසඟ රුවන වඳින්ටයි. සාදු සාදු තුනු රුවන වඳින්ටයි. අප ගෞතම මුනි දුට පෙර වැඩ සිටි. ජයගෙන තුන් ලොව මුදුන් පැමිණ සිටි. සම්බුදු බලයෙන් සැමටම වැඩි හිටි. කස්සප භගවත් මුනිඳුය ලොව සිටි. ඒකස්සප සම් බුදු උතුමන්නේ. සිල්ගුණ ඇති උව සුවෙක් සිටින්නේ. නිති උවටැන් මුනි රජුට කරන්නේ. ගටිකාර යන නමිනුයි උන්නේ. නෙත්තඳ මාපිය නට සලකන්නේ. අනගැමි පලයට පැමිණ සිටින්නේ. තුනුරුවනට දිවි කැප කරමින්නේ. කස්සප සම්බුදු සසුන වඩන්නේ. අප මහබෝසත් එකල උපන්නේ. ජෝතිපාල යන නම ලැබගන්නේ.
ගටිකාර හට මිතුරුව ඉන්නේ කලන මිතුරු රැක වරණ ලැබෙන්නේ ගටිකාර මෙත් ගුණ පතුරන්නේ ජෝතිපාල හට සැපට සදන්නේ කසුප් බුදුන් වෙත ඔහුගෙන යන්නේ පැවිදි බවට මග සලසාලන්නේ පුරනාදස පෙරෝ මන්ද පිරෙන්නේ කරුණාගුණයට නිතියොමුවන්නේ සරණාසසරට පින් රැස් වන්නේ තිලොනාමුනි දුගේ පිහිට ලැබෙන්නේ කස්සප බුදු සමී දුගේ බුදු සසුනේ ගටිකාර ගුණ යටමයි නැමුනේ මුලා නොවී නිව නට යන ගමනේ අනාගාමි බඹ ලොවෙහි ඉපදුනේ අපබෝසත් අබේ නික්මන් කළ විට අනෝම ගං තෙර වැලි මලුවේ සිට කුමරුන් ගිහි වෙස අත්හරිනාවිට ගටිකාර දිස් විය අහසේ සිට ගටිකාර බඹු අහසින් එන්නේ කුමරුන් අට පිරි කරයි පුදන්නේ පැවිදි වෙසින් කුමරුන් සැරසෙන්නේ
කලන මිතුරු දම සැපත සදන්නේ ගටිකාර බම්බෝ බම්බ විහරණ ඇති දෙවියන්ගෙන් ලද වැඳුම් පිදුම් ඇති අප දෙස බලනා කරුණානෙත් නැති දුකට පිහිටවන මහගුණ කඳ ඇති ගතිකාර යන නමට වඳින්නේ ගටිකාර මහා සැකරවන්නේ ගෞතම මුනි ධාතුන් පිහිටන්නේ ගටිකාර මහා සෑය වඳින්නේ රන්වියනින් සෑ ගැබ සරසන්නේ සඳුන් අරටුගෙන අසුන තනන්නේ රන්කරඩුවේ මුනි ධාතු පුදන්නේ ගටිකාර මහා සෑය වඳින්නේ රන්පත් මත බුදු බණ ලියවෙන්නේ රන් බඳුනේ සිහ තෙලක් ලෙසින්නේ ගටිකාර මහා බඹුන් නමින්නේ ගෞතම බුදු සසු නැටයි පුදන්නේ අපමුණි දුගේ බුදු උපත පුදන්නේ සම්බුදු බව දම් සකද පුදන්නේ පිරිනිවනට මල් අසුන පුදන්නේ ගෞතම බුදු සසු නැටයි පුදන්නේ
සිංගිතේ සෑය අට කින් සරසන්නේ නෙළුම් පතින් සෑ වට සරසන්නේ අහසින් වඩිනා සෑවිලසින්නේ ගටිකාර සෑ අහසේ දිලෙන්නේ බුදුගුණ බඹලොව දසත දිලේවා බුදුගුණ දෙව්ලොව හැම පැතිරේවා බුදුගුණ මනුලොව සුවඳ කෙරේවා බුදුගුණයෙන් ලොව සිත සැලසේවා මල්වරුසා අහා සේ පැතිරේවා සිල්ගුණයට සිත අවනත වේවා ගෞතම සම්බුදු සසුන දිලේවා ගටිකාර සෑ රැස් විහිදේවා මලින් පුදා මහා සෑය වඳින්ටයි මල්මාලාවෙන් බඳ සරසන්ටයි පුන්කලසින් සෑ වට සරසන්ටයි ගටිකාර මහා සෑය වඳින්ටයි සුවඳ දුමින් මහා සෑය පුදන්ටයි සුවඳ මලින් මුනි රජුන් පුදන්ටයි ගටිකාර බඹ හට පින් දෙන්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි
ගටිකාර මහා බඹුන් වඩින්ටයි. මේ පින් සතුටින් පවරාගන්ටයි. අප වෙත මෙත් කරුණා යොමු වෙන්ටයි. සියලු දෙනාහට සැපත සදන්ටයි. හැම දෙවියන් මේ පින් අරගන්ටයි. දෙව්සිරියෙන් සතුටින් බබලන්ටයි. අප හැම දෙන නිතියෙන් සුරකින්ටයි. සියලු දෙනට යහපත සලසන්ටයි. දුක් බිය දුරු වී සැපත සැදේවා. සෙත් මග නිතියහ පත සැලසේවා. රැස් වූ පින පසු පස පැමිණේවා. සිත් සනසන බුදු බණ වැටහේවා. සිල් ගුණයට සිත අවනත වේවා. කල් නොයාවා බුදු පිරිස රැකේවා. මුල් බැසගෙන සම් බුදු ගුණ ගාවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද බිනරපුන් පොහෝ දින ශ්‍රද්ධා නාලිකාවේ විකාශන කටයුතු සඳහා දායකත්වයේ දරන්නේ තම පියාණන්ගේ ජන්මදිනය නිමිත්තෙන් ඇමරිකාවේ පදිංචි පින්වත් දේශිකා වික්‍රමසිංහ මෙනෙවිය විසින්. ඉතින් එතුමියගේ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දිගාසිරි සම්පත් සැලසේවා.
එතුමියටත් එතුමියගේ පවුලේ සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්න තියෙනවා. මේ උතුම් ශ්‍රී ඝටිකාර සේරජානන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කරලා බොහෝ පින් රැස් කරගෙන මේ සිටින වෙලාවේ, ඒ වගේම ගෞතම බුදුසසුනට පූජා කළ මහසේරජානන් වහන්සේ වන්දනා කරලා බොහෝ පින් රැස් කරගෙන සිටින මේ වෙලාවේ, අපි මේ හැම පින් ඝටිකාර මහා බ්‍රහ්මරාජයාණන්ට අනුමෝදන් කරමු. අප මේ පුණ්‍ය භූමිය මුල් කරගෙන මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්, ඒ වගේම මේ පුණ්‍ය භූමිය වජිරාසන භූමිය මෙකිනෝගේ සියලුම සිද්ධාස්ථාන ඇසුරු කරගෙන රැස් කරගත් සියලුම පින් ඝටිකාර බ්‍රහ්මරාජයා අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඝටිකාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන සීල සමාධි ප්‍රඥා වඩන පින් කරගන්නා වූ සුවහසක් ජනී ජනයා නිරන්තරයෙන් ආරක්ෂා කරත්වා. ඝටිකාර බ්‍රහ්මරාජයාද උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සක්දෙවිඳුන්ද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සතරවරම් දෙවරජ දරුවන්ද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සෙන්පති දෙවතාවුන් වහන්සේලාද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ආයුවර්ණ සැප බල ප්‍රඥා ලබත්වා. මේ පින් බිමත් මේ පින් බිම ඇසුරු කරගෙන පින් රැස් කරගන්න කුසල් වඩන සියලු දෙනාවත් ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රී විෂ්ණු සුමන සමන් දැඩිමුණ්ඩ කන්ද කුමාර විභීෂණ පත්තිනි කියන දෙවිවරුන්ටත්, භූගර්භවාසී මහීමාතා දෙවගණ ඇතුළු බහිරව දේව පිරිසටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ බුදුපසේ බුදු අරහන්තක මහාවිහාර ඉදිකරද්දී අපිට උපකාර කළ සියලු දේවමණ්ඩල සහ අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ප්‍රදේශ භාර පළාත් භාර අටමස්ථාන සොළොස්මස්ථාන වාසී දඹදිව පුණ්‍ය භූමි වාසී සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ ඉතාම ශ්‍රද්ධාවෙන් ආරම්භ කළ විහාර මන්දිරයේ කටයුතු ඉදිරි මාස කීපය ඇතුළත අවසන් කොට බුදුසසුනට පූජා කරන්නට මේ විහාරයේ කටයුතු භාරකාර වැලිමඩ සද්දාශීල ස්වාමින් වහන්සේට ඒ දෙවිවරු උපකාර කරත්වා. ඒ වගේ මේ සියලු දෙවියෝද මේ විමානවාසී මණියක්කික නාගරාජය ඇතුළු සියලු දෙවියන් මේ භූමි ආරක්ෂා කරන නාගරාජය ඇතුළු සියලු නාගරාජයෙන්ද මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව ලබත්වා, ආයුර්ණ සැප බල ප්‍රඥා ලබත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන් තිදුණු සියලු පුණ්‍ය සම්පත් අපි අනුමෝදන් කරන අපේ ගුරුදේවයන් වහන්සේට. උන්වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒකාන්තෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය භූමිය වාසී මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මාසයේ පුරාවට ධර්ම දේශනා පවත්වලා බුද්ධ වන්දනා පිරිස් සජ්ජායනා වලට වැඩම කරලා දාන වලට වැඩම කරලා උපකාර කරපු සියලුම මහා සංඝරත්නයටත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මහා සංඝරත්නය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලැබෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට දෙනු සියලු පුණ්‍ය සම්පත් ඝටිකාර සේරජානන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කිරීම පිණිස ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු බාරගෙන කටයුතු කළ අපගේ පින්වත් රත්නසේකර මහත්මා, චිත්‍රා රත්නසේකර මැතිනිය ප්‍රදාන ඒ දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පරිවාර සේරජානන් වහන්සේලා ඉදිකොට බුදුසසුනට පූජා කළ සියලු දෙනාටත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලැබෙත්වා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒකාන්තෙන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගන්නට දායක වුණා බුදු සුවඳ පදනමේ ගාමිණී සිල්වා මහත්මා, තිස්ස ගුණවර්ධන මහත්මා ප්‍රදාන සියලු දෙනා. ඒ වගේම පසේ බුදු විහාරයේ දායකත්වය අරගෙන දායක වුණා සිරිල් ධර්මසේන මහත්මා ප්‍රදාන පිරිස.
සත්බුදු විහාරයේ දායකත්වය අරගෙන දායක වුණා සුගත් ජයක්‍රම ආත්මා ප්‍රදාන පිරිස. ඒ වගේම ධාතු ආසනයේ කටයුතු සඳහා දායක වුණා චමල් රාජපක්ෂ මහත්මයා, සමින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රදාන පිරිස. ඒ වගේම අනෙකුත් සියලු කටයුතු ඉදිකිරීම සඳහා දායකුණු විශාල පිරිසක් සිටිනවා. සාවිත්‍රී කරුණානන්ද මහත්මිය ප්‍රදාන පිරිස විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම විජේසූරිය මහත්මයා ප්‍රදාන පිරිස විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම පద్මසිරි මෙරේරා මහත්මයා ප්‍රදාන ඉදිකිරීම් කමිටුවේ සියලු දෙනා විශාල පරිශ්‍රමයක් දැරුවා. ඉතින් ඒ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලු කටයුතු මෙහෙවන්නට බුද්ධික ජයසිංහ මහත්මයා, පద్මපෙරුම් මහත්මයා ප්‍රදාන පිරිසත් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට දෙන සීල පුණ්‍ය සම්පත් උපස්ථාන සභාවේ සභාපතිතුමා රොහාන් කරුණාරත්න මහත්මයා ප්‍රදාන සියලු නිලධාරි මණ්ඩලයටත්, යෝන් සභාවේ සභාපතිතුමා ප්‍රදාන සියලු නිලධාරි මණ්ඩලයටත්, ඒ වගේම වත් කමිටු පූජා කමිටු වල ප්‍රදානින් සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම මෙකී නොකී නොඒක ආකාරයෙන් ශ්‍රම පූජා, ධන පූජා ආදීන් මේ උතුම් විහාර කර්මාන්තය, විහාර පූජාව සම්පූර්ණකට බුදු සසුන්ට පූජා කරන්නට දායක වුණු මේ සියලු දෙනාටත්, ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට, අපිට උදව් කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉදිරියේදී මේ කටයුතු සම්පූර්ණ කරගන්නට එකසේ ශක්තියක් වෙත්වා මහා සංඝරත්නයට. ඉතින් මේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස්කලා වූ පරම දුර්ලභ පින් ඒකාන්තෙන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.